යාපනය වනාහි සිහින ඊලාම් රාජයේ අගනගරයයි. 1990 අගභාගයේදී හමුදාව යාපනය කොටුව කඳවුර අතහැරීමෙන් පසුව LTTE විසින් යාපනය අර්ධද්වීපය තුළ වෙනම පරිපාලනයක් පවත්වාගෙන යන්නට වුණා. පලාලි අධිආරක්ෂිත කලාපය තුළ කුඩා බිම්කඩකට කොටු වී සිටි හමුදාවන් යාපනය අර්ධද්වීපයේ මුළුමනින්ම සිය ආධිපත්‍යය යටතට ගැනීම සඳහා පිඹුරුපත් සකස් කළේ තවදුරටත් ත්‍රස්තවාදීන්ට රිසිසේ හැසිරෙන්නට තිබූ ඉඩකඩ අහුරාලමින්. එතෙක් ශ්‍රී ලංකා හමුදාවන් විසින් දියත් කරන්නට යෙදුන විශාලතම මෙන්ම වඩාත් සැලසුම් සහගත මෙහෙයුම වූයේ එයයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම නායකයින් එක්ව සිදු කළ රිවිරැස ලෙසින් නම් ලද එම විජයග්‍රාහී මෙහෙයුමේ කතා පුවතයි මෙලෙසින් දිගහැරෙන්නේ. එක්දහස් නවසය අනූපහය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසේ දක්වා ගත වූ මාස තුනක කාලය තුළ නාවික හමුදා යාත්‍රාවන් කිහිපයක් මෙන්ම ගුවන් හමුදාවේ ප්‍රවාහන යානා දෙකක්ද විනාශ කරන්නට LTTE සමත්ව තිබීම නිසා නාවික සහ ගුවන් හමුදාවන් දෙකේ මානසිකත්වය පැවතියේ එතරම් උසස් මට්ටමක නොවෙයි. මඩකලපුවේ කඩ්ඩු මුරවිකුලම් හිදී ක්‍රමාණ්ඩෝ බටයින් 50 දෙනෙකු අහිමි කරගනිමින් විශාල පසුබෑමකට ලක්වන්නට සිදුවත් මණ්ඩතිව් දූපතට එල්ල වූ ප්‍රහාරය මැඩ පවත්වා එය රැකගන්නට හැකිවීමත් වැලියෝයේදී එක් රැයක් තුළ ත්‍රස්තයින් විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට හැකිවීමත් තුළ යුද හමුදාවේ චිත්ත ධෛර්යය සැලකිය යුතු වශයෙන් ඉහළ ගොස් තිබුණා. සාගරය තුළ ත්‍රස්තවාදීන්ගේ සටන් හැකියාවන් කෙතරම් දුරට වර්ධනය වී තිබුණේද යන්න මෙන්ම කිසිදු නීතිමය රාමුවක් ත්‍රස්තයින් මායිම් නොකළේද යන්න මනාවට පිළිබිඹු කරමින් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් කුලී පදනම මත ලබාගෙන උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා යොදවා තිබූ සීඩාන්සර් නම් නෞකාව 1995 ජූනි 4 වනදා කංකසන්තුරේ වරායට ඇතුළු වෙමින් තිබියදී මොහොදු බෝම්බ ප්‍රහාරයකට ලක්ව විනාශ ගියා. ප්‍රහාරයේ නැවේ කාර්ය මණ්ඩලයට අයත් ඉන්දුනීසියානු ජාතිකයෙකු අතුරුදහන් වුණා. ජූනි 16 වනදා නැවතත් නාවික හමුදාව ඉලක්ක කළ මුහුදු කොටින් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ දක්වා සැපයුම් රැගෙන යමින් තිබූ නාවික හමුදා නැව් සමූහයකට මුලතිව් මුහුදේදී පහර දුන්නා. ලුතිනන් කමාන්ඩර් ට්‍රැවිස් සින්නයා විසින් අනදුන් රණකාමී වේග මුර යාත්‍රාව සමගින් එක් වූ ලුතිනන් ඒ.යු.ද සිල්වා විසින් අනදුන් P-465 දරන ඩෝරා යාත්‍රාව මගින් එක් ත්‍රස්ත යාත්‍රාවක් විනාශ කොට අනෙක්වා පළවා හැර මව් යාත්‍රාව බේරාගනු ලැබුවා. තවත් මසක් පමණ ගත වූ තැන 1995 ජූලි 15 වනදා මධ්‍යම රාත්‍රියද පසු වී තිබියදීත් නාවික නෞකා එඩිතර මගින් කංකසන්තුරේ වරායට ගෙන ආ භාණ්ඩ ගොඩබාමින් තිබුණේ රණකාමී වේග මුර යාත්‍රාව සහ P-463 සහ P-473 යන ඩෝරා යාත්‍රා දෙක වරායෙන් පිටත ආරක්ෂාවට යොදවා තිබෙන අතරතුරයි. එදින රාත්‍රී 1:30 පමණ තොණ්ඩමනාරු දෙසින් ත්‍රස්ත බෝටු සමූහයක් නිරීක්ෂණය කළ නාවිකයින් ඒහා සටනට අවතීර්ණ වුණා. මුල් අදියරේදී ත්‍රස්ත බෝටු දෙකක් විනාශ කරන්නට රණකාමී යාත්‍රාව සමත් වුවත් තවත් බෝටු විශාල සංඛ්‍යාවක් එය පරයා කංකසන්තුරේ වරාය දෙසට වේගයෙන් යාත්‍රා කරන්නට වුණා. වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රා දෙක මගින් වරාය මුව විට ආවරණය කර සිටින අතර වරාය තුළ නැංගුරම්ලා තිබූ එඩිතර නෞකාවට දිය යටින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ලුතිනන් SHU දුෂ්මන්ත සහ ලුතිනන් WANK විජේසිංහ විසින් අනදුන් ඩෝරා යාත්‍රා දෙක මගින් උදෑසන වනතුරුම පැවති සටනේදී ත්‍රස්ත යාත්‍රා කිසිවකට වරායට ඇතුළු වීමට ඉඩ තිබුවේ නැහැ. ලුතිනන් දුෂ්මන්තගේ යාත්‍රාවෙහි වරක උණ්ඩ පවා අවසන්ව ගිය නමුත් යාත්‍රාව සතුරු බෝට්ටුවල හප්පා විනාශ කරන්නටද ඔහු කටයුතු කළා. මෙම වීර ක්‍රියාව හේතුවෙන් ඔහුට නාවික හමුදා ඉතිහාසයේ මුල්වරට ක්ෂේත්‍ර උසස් වීමක් නැතහොත් ෆීල් ප්‍රමෝෂන් එකක් පිරිනමනු ලැබුවා. උදෑසන හිරුවෙලිය වැටීමෙන් අනතුරුව සාගර සටන නිමා වූ නමුත් ගිය යටින් කිමිද ආ තවත් මරාගෙන මැරෙන කිමිදුම්කරුවෙකු උදෑසන 7ට පමණ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් එඩිතර නෞකාව වරාය තුළම මුහුදුබත් වුණා. ත්‍රස්තවාදීන් යුදමය අතින් ක්‍රමක්‍රමයෙන් බලසම්පන්න වෙමින් ත්‍රිවිධ හමුදාවන්ට පහර පිට පහර එල්ල කරමින් සාම ක්‍රියාවලියට පිටුපෑම තවදුරටත් ඉවසා සිටින්නට නොහැකි වූ රජය අවසානයේ මහා පරිමාණ හමුදා මෙහෙයුමක් දියත් කිරීම සඳහා වූ හමුදාවේ යෝජනාවට එකඟ වුණා. විවිධ යෝජනා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව තීරණය කෙරුණේ පළමුව යාපනයේ නගරය LTTEෙන් මුදවා ගැනීමයි. එම තීරණය සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වූයේ එවකට LTTE සියලු ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය බවට යාපනය පත්ව තිබීමයි.
තප්පම් ගැනීම සහ බදු එකතු කිරීම තුළින් සිය මූල්‍යමය හැකියාව වර්ධනය කරන අතරතුර බලහත්කාරයෙන් සිදු කළ බඳවා ගැනීම හරහා සිය පිරිස් බලය ඉහිර දමා ගන්නටද LTTEට හැකියාව ලැබී තිබුණා. ඊට අමතරව යාපනය අර්ධද්වීපයේ රැඳී සිටීම මගින් දකුණු ඉන්දියාව හා පහසුවෙන් සම්බන්ධකම් පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන් යාපනය අවට නොගැඹුරු මුහුද ආධාර කරගනිමින් ආයුධ ජාවාරමද රිසිසේ කරගෙන යන්නට සමත් වුණා. හමුදා මෙහෙයුමක් දියත් කිරීම සඳහා එකඟවීමෙන් රජය අපේක්ෂා කළේ LTTE දුර්වල කිරීම තුළින් රජයේ යෝජිත සාමක්‍රියාවලියට ඔවුන්ව පොළඹවා ගැනීමයි. හමුදාව පැත්තෙන් ගත් කල LTTE බලවත්ව සිටි යාපනයේ නගරය වටා හුදකලා වූ කඳවුරු නොහොත් අයිසොලේටඩ් කෑම්ප්ස් කිහිපයක්ම පැවතීමත් ත්‍රස්තවාදීන් සතුව තිබූ ශක්තිය අනුව ඕනෑම අවස්ථාවක එම කඳවුරු විනාශ කිරීමේ හැකියාව පැවතීමත් මෙම මෙහෙයුම කෙරේ උනන්දුව වැඩි කළ සාධක බව තීරණය කළ හැකි. 1987 දියත් කළ වඩමාරච්චි මෙහෙයුමෙන් පසුව දියත් කරන්නට සූදානම් වූ යාපනය අල්ලා ගැනීමේ මහා පරිමාණ මෙහෙයුමේ සැලසුම් කටයුතු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රොහාන් දලුවත්තගේ මූලිකත්වයෙන් සිදු කෙරුණ අතර ඔහුගේ උපක්‍රමික මූලස්ථානය හෙවත් ටැක්ටිකල් හෙඩ්ක්වාටර්ස් පලාලිහි පිහිටුවනු ලැබුවා. ඔහුගේ දෙවෙනියා ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරියයි. මෙහෙයුම් සැලසුම් කරනයේදී යුද හමුදාව මුහුණ දුන් බරපතලම ගැටලුව වූයේ යුද හමුදාවේ පිරිස් බලය හිඟකමයි. ඒ වන විට පලාලි අධිආරක්ෂිත කලාපය තුළ ස්ථානගතව සිටියේ බලයනි 4ක් පමණක් වුවද යාපනය අර්ධද්වීපය ග්‍රහණයට ගත් පසුව එය ආරක්ෂා කිරීම සඳහා එමෙන් දසගුණයකවත් බටපිරිස් අවශ්‍ය වන බව ඇස්තමේන්තුව වුණා. එම ගැටලුව සඳහා වඩාත් උචිත විසඳුම වූයේ නව බඳවා ගැනීම් තුළින් හමුදාවේ පිරිස් බලය ඉහළ නැංවීම වුවත් රජය ඒ සඳහා එකඟ නොවීමත් ඒ සඳහා ගතවන කාලයත් හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. එම නිසා නැගෙනහිර පළාතේ හමුදා පාලනයේ යටතේ තිබූ ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා තිබූ බටපිරිස් එයින් මුදවා යාපනය අර්ධද්වීපයට කැඳවීමට යුද හමුදාවට සිදු වුණා. ජීවිත ගණනාවක් අහිමි කරගනිමින් අල්ලාගත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ එලෙස අතහැරීම කෙතරම් ඥානාන්විත තීරණයක් දැයි ප්‍රශ්නකාරී වුවත් යුද හමුදාවට තෝරාගත හැකි වෙනත් විකල්පයක්ද තිබුණේ නැහැ. අනෙක් අතින් මෙවැනි දැවැන්ත ක්‍රියාන්විතයක් දියත් කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන සැපයුම් ලබා ගැනීමට ගොඩබිම් මාර්ගයක් නොමැතිවීම නිසා ඇතිව තිබූ අපහසුතාවයේ හේතුවෙන් යුද හමුදා බටපිරිස් අතර මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතිබීම යුද හමුදා ඉහළ නිලධාරීන් මුහුණ දුන් මීළඟ ගැටලුවයි. එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදා සෙබළුන් අතරටම ගොස් නාවික හමුදාවට අවහිරයකින් තොරව සැපයුම් ලබා දිය හැකි බව පවසා යුද හමුදා සෙබළුන්ගේ විශ්වාසය තහවුරු කිරීමටද සිදු වුණා. එමෙන්ම අල්ලා ගන්නා ප්‍රදේශවල වැසියන් LTTE පාලනය යටතේ කෙතරම් දුෂ්කරතා ඉවසාගෙන සිටියත් හමුදාව එම ප්‍රදේශ අල්ලාගත් වහාම විදුලිය මහා මාර්ග වැනි ඔවුන්ගේ ද්විතීක අවශ්‍යතාද සපුරාලන්නට සිදුවීම තවත් අභියෝගයක්ව පැවතුණා. හමුදාව මුහුණ දුන් මීළඟ අභියෝගය වුණේ යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ ජනාකීර්ණව පැවතීමත් යාපනය නගරය ඉතා විශාල එකක් වීමත්. මේ නිසා ෆිබුවා යන කෙටිනාමෙන් හැඳින්වෙන නගරබද සටන් උපක්‍රම නැතහොත් ෆයිටින් ඉන් බිල්ටප් ඒරියාස් හැකියාව ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වුණා. මේ තත්ත්වය අවබෝධ කරගත් හමුදා ප්‍රධානීන් පලාලි අධිආරක්ෂිත කලාපය තුළ නිර්මාණය කළ ආකෘති නගරයක් යොදා ගනිමින් දිවාරය දෙකෙහිම පාබල සටන් ඒකකවලට එම පුහුණුවීම් ලබා දෙන්නට ලහි ලහියේ කටයුතු කළා. පාබල සටන් ඒකක පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමෙන් අනතුරුව අලුත්ම සේනාංග 3ක් නිර්මාණය කරන්නට යුද හමුදාව කටයුතු කළා. එලෙස බිහි වූ 51 වන සේනාංකයට කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීකු වූ බ්‍රිගේඩිය නීල් ඩයස් අනදුන් අතර 52 වන සේනාංකයට අනදුන්නේ සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීකු වූ බ්‍රිගේඩිය PA කරුණාතිලක විසින්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩිය ජානක පෙරේරා විසින් 53 වන සේනාංකයට අනදුන්නා. ඉන්දියානු සාමසාධක හමුදාව ලංකාවෙන් ඉවත්ව ගිය පසුව යලි කිසි දිනකවත් ලංකාවේ හමුදාවන්ට යාපනය නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙමිය යනුවෙන් පහසි බස් දෙඩු ප්‍රභාකරන්ද කිසි ලෙසකින්වත් යාපනය අහිමි කර ගැනීමක් ගැන සිතුවේවත් නැහැ. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් බටපිරිස් සහ යුදෝපකරණ යාපනය අර්ධද්වීපයට ඒකරාශීකරණු දුටු ත්‍රස්තවාදීන්ද තමන්ගේ ආරක්ෂක විධිවිධාන තර කරන්නට වුණේ හමුදාවේ ඉක්මන් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන්. LTTEත් හමුදාවත් අතර සටන් ඇති වූ බොහෝ අවස්ථාවන් වලදී LTTE විසින් අනුගමනය කළ මූලික උපක්‍රමය වූයේ සිය සම්පූර්ණ බලය එක් තැනකට ඒකරාශී කොට පහරදීමයි.
සංග්‍රාමික සිද්ධාන්ත නැතහොත් principles of war වල මේ හැඳින්වෙන්නේ concentration of forces හැටියටයි. එම නිසා හමුදාවේ ප්‍රහාරය පුළුල් පෙරමුණක නැතිනම් වයිඩ් ෆ්‍රන්ට් එකක දියත් කළ යුතු බව මෙහෙයුම් සැලසුම් කරනේදී අවබෝධ වූයේ එතුලින් ත්‍රස්තවාදීන්ගේ බලය හමුදාවේ කුඩා පෙරමුණකට එරෙහිව නාභිගත කිරීමේ ඉඩකඩ ඇහිරි යාම නිසාවෙන්. පලාලි කඳවුරෙන් මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එහි අධිආරක්ෂිත කලාපයේ සීමාවන් පුළුල් කොට වඩාත් ශක්තිමත් මෙහෙයුම් ආරම්භක භූමියක් නැතිනම් ලොන්චින් පෑඩ් එකක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව සීමිත මෙහෙයුම් කිහිපයක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කෙරුණා. එමෙන්න බටපිරිස්වල ආත්ම විශ්වාසයේ ඉහළ නැංවීමත් යාපනයේ භූමියට බටපිරිස් හුරු කරවීමත් එම මෙහෙයුම්වල අරමුණ වුණා. යාපනයේ අර්ධද්වීපය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා තිබෙනවා. යාපනයේ නගරය ආයතන වලිකාමම් කොට්ටාශය, වඩමාරච්චි සහ තෙන්නමාරච්චි යන කොට්ටාශවලට අමතරව දූපත් සමූහය තවත් එක් කොට්ටාශයක් වශයෙනුත් සැලකෙනවා. හමුදාවේ මුල්ම අභිප්‍රාය වුණේ මුලින්ම යාපනයේ නගරය ආයතන වලිකාමම් කොට්ටාශය මුළුමනින්ම හමුදා පාලනයේ යටතටගෙන එමගින් ත්‍රස්තවාදීන්ගේ සංවිධාන ජාලයේ කොඳුනාරටිය බිඳ දැමීමයි. දසදහසක පමණ බටපිරිස් ඒකරාශී කොට එතෙක් ශ්‍රී ලංකා හමුදාවන් විසින් දියත් කරන්නට යෙදුණ විශාලතම මෙහෙයුම ලෙසින් ඉදිරිපින්ම මෙහෙයුම 1995 ජූලි මාසයේදී දියත් කෙරුණේ පලාලි අධිආරක්ෂිත කලාපයෙන් බටහිරට වන්නට පිහිටි ප්‍රදේශය වෙරළ දක්වාම අත්පත් කර ගැනීමටයි. පාණ්ඩතිරිප්පු, චුල්ලිපුරම්, මූලායි හරහා පොන්නාලෙයි වෙරළ දක්වා එක් අක්ෂයකත් අලවෙඩ්ඩි, සන්දිලිපායි, චංකානෙයි, සංගරතෙයි, අරාලි සහ වඩුක්කෝඩේ යන අක්ෂය ඔස්සේ ඉදිරියට ඇදුන ඉදිරිපින්ම මෙහෙයුමේ නිරත බටපිරිස් විසින් වර්ග කිලෝමීටර් 78ක පමණ සුවිසල් භූමියක් අත්පත් කරගත්තා. ජූලි 14 වනදා මෙහෙයුමේ නිරත පාබල බලෑණිවල සහායට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි ගුවන් හමුදාවේ IA-58 පුකාරා යානාවකට ත්‍රස්තවාදීන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා. එයින් ගුවන් යානාව විනාශයට පත් වූ අතර එය පැද වූ ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඩිල්හාන් පෙරේරා ජීවිතක්ෂයට පත් වුණා. මෙම ප්‍රයත්නයේ දියත් කිරීමේදී සිවිල් වැසියන් 200,000ක් පමණ අවතැන් වූ අතර සිවිල් මරණ සහ තුවාලකරුවන් සම්බන්ධයෙන් රජයටද චෝදනා එල්ල වුණා. අල්ලාගත් ප්‍රදේශ නැවතත් සිය ග්‍රහණය යටතට ගැනීමේ අභිප්‍රායෙන් ත්‍රස්තවාදීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන ලද අතර උපක්‍රමික හේතුන් මත අල්ලාගත් ප්‍රදේශවලින් වර්ග කිලෝමීටර් 8ක් හැරුණුකොට අන් සියලු ප්‍රදේශ අතහැර පසුබසින්නට හමුදාව පසුව කටයුතු කළා. ඉදිරිපින්ම මෙහෙයුමේ සාර්ථක තැන් සහ අසාර්ථක තැන් නිසි ලෙස හඳුනා ගනිමින් පලාලි ඉදිරි ආරක්ෂක වලල්ල තවදුරටත් පුළුල් කිරීම සඳහා තවත් සීමිත මෙහෙයුමක් දියත් කිරීම සඳහා හමුදාවේ අවධානය යොමු වුණා. ඒ අනුව ඔපරේෂන් ෂේක් හෑන්ඩ් යනුවෙන් නම් කරන ලද එම මෙහෙයුම කඩ්ඩුවාන්, ඒරලාලෙයි සහ මල්ලාකම් යන ප්‍රදේශද හමුදා පාලනයේ යටතට ගත් පසුව ඉදිරිපින්ම මෙහෙයුමෙන් අත්පත් කරගත් අලවෙඩ්ඩි දක්වා ඉදිරි ආරක්ෂක වලල්ල පුළුල් කරන්නට හැකියාව ලැබුණා. යාපනයේ නගරය අල්ලා ගැනීමේ ප්‍රධාන මෙහෙයුම දියත් කිරීමට පෙර සිදු කරන ලද අවසන් මෙහෙයුම නම් කරන ලද්දේ ඔපරේෂන් තන්ඩර් ස්ට්‍රයික් නොහොත් අකුණු පහර මෙහෙයුම හැටියටයි. එහි මූලිකම අරමුණ වූයේ ප්‍රධාන මෙහෙයුමේ ලෝන්චින් පෑඩ් එක තුළට යාපනය පේදුරුතුඩුව AB-18 ප්‍රධාන මාර්ගයේ කොටසක්ද ඇතුළත් වන පරිදි ඉදිරි ආරක්ෂක වලල්ල පුළුල් කිරීමයි. එමගින් වලිකාමම් කොට්ටාශය, වඩමාරච්චි සහ තෙන්නමාරච්චි කොට්ටාශ දෙකෙන් හුදකලා කිරීමද සිදුවනවා. එතෙක් කාලයක් පුරා යුද හමුදාව විසින් සිදුකරන ලද සෑම මෙහෙයුමකදීම පෙරමුණේ ගමන් ගන්නා පාබල ඒකකයන්ට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් ලැබුණේ අනුපමේය සහයක්. එනමුත් ඒවන විටත් ඔවුන් විසින් භාවිතා කරමින් සිටි මිලිමීටර් 76 කාලතුවක්කු, මිලිමීටර් 85 කාලතුවක්කු සහ 25 පවුන්ඩ වර්ගයේ කාලතුවක්කු බොහෝ සෙයින් යල්පැන ගොස් තිබුණා. ඒ අනුව මෙම මෙහෙයුම් සිදුකරමින් යන අතරතුරම චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 122 කාලතුවක්කු ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබීම කාලතුවක්කු හමුදාවේ මෙන්ම පාබල සටන් ඒකකවලද ඉමහත් ප්‍රීතියට හේතු වුණා. තන්ඩර් ස්ට්‍රයික් මෙහෙයුමෙන් අල්ලා ගන්නට නියමිත වූ ප්‍රදේශය පලාලි අධිආරක්ෂිත කලාපයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි අතර ඒ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් බහුලව පැවති ප්‍රදේශයක්.
ඉංජිනේරු බලකා නිලධාරියෙකු ලෙසට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට පසුව කමාන්ඩෝ රෙජිමේන්තුව හා එක් වූ බ්‍රිගේඩිය ජානක පෙරේරා විසින් අනදුන් 53 වන සේනාංකය මෙම භාරදූර කටයුත්ත සඳහා යොදවන්නට තීරණය කෙරුණා. ගැමුණු හේවා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වූ කර්නල් හිරාන් හලංගොඩ විසින් අනදුන් ගුවන් සංක්‍රමණික බලසේනාව මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශිෂ්ටයෙක වූ කර්නල් පර්සි ප්‍රනාන්දු විසින් අනදුන් කමාන්ඩෝ සහ විශේෂ බලකාය තුළත් ස්වාධීන බලසේනාව සමගින් කර්නල් ලක්ෂ්මන් රාජසිංහ විසින් අනදුන් 532 බලසේනාව 53 වන සේනාංකය යටතේ 1995 ඔක්තෝබර් මස පළමුවනදා අකුණු පහර මෙහෙයුමට එක් වුණා. අකුණු පහර මෙහෙයුම සඳහා සහභාගී වූ ප්‍රහාරක බලයනි මෙලෙසින් ගෙනහැර දැක්විය හැකි. වාසවිලාන්, නාවකේරි, පුතූර්, අවරංගල්, වල්ලෙයි සහ ඉදයිකාඩු යන ප්‍රදේශ සිය ග්‍රහණය යටතට ගැනීම සඳහා දරුණු ප්‍රතිරෝධයක් මැදියේ 53 වන සේනාංකයේ බටපිරිස් ඉදිරියට ඇදුණා. ත්‍රස්තයින් කෙතරම් උත්සාහ කළත් යුද හමුදාවේ ප්‍රබලතම ප්‍රහාරක සේනාංකයේ ප්‍රහාරය දරා සිටින්නට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ අනුව එක් දිනක් තුළ මෙහුමේ අරමුණ සම්පූර්ණ කරමින් අදාළ ප්‍රදේශවල බලය තහවුරු කරගන්නට බටපිරිස්වලට හැකියාව ලැබුණා. කෙසේ නමුත් එදින රාත්‍රියේ යළිත් ප්‍රතිසංවිධානය වූ LTTE මධ්‍යම රාත්‍රියේදී ගුවන් සංක්‍රමණික බලසේනාව රැඳී සිටි ප්‍රදේශයට දරුණු ප්‍රහාරයක් එල්ල කළේ නැවතත් එම ප්‍රදේශ අත්පත් කරගැනීමේ අටියෙන්. එයට ඉතා සාර්ථකව මුහුණ දුන් ලොතිනන් කර්නල් සුමේද පෙරේරා විසින් අනදුන් පළවන ගජබා බලෑණිය එම ප්‍රහාරය ව්‍යර්ථ කළේ ත්‍රස්තවාදීන්ට දරුණු අලාභහානි ගෙන දෙමින්. පසුවදා සටනේදී මරුමුවට පත් වූ ත්‍රස්තයින් 86 දෙනෙකුගේ පමණ සිරුරු යුද හමුදාව විසින් එකතු කරනු ලැබුවා. මේ ආකාරයට සිදු කරන ලද මෙහෙයුම් මාලාව තුළින් යාපනය අර්ධද්වීපය මුළුමනින්ම අත්පත් කරගැනීමේ මෙහෙයුම සඳහා ඉතා ශක්තිමත් පදනමක් නිර්මාණය කරගන්නට අප හමුදාවන් සමත් වුණා. මෙම මෙහෙයුම්වල සාර්ථකත්වය සඳහා නාවික හමුදාව මගින් ඉටු කරන ලද සේවය මෙතෙකයි කියා නිම කරන්නට බැහැ. කෙතරම් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුවත් ඒ කිසිවකින් නොසැලී යුද හමුදාවට අවශ්‍ය සැපයුම් අඛණ්ඩව ලබා දීම සඳහා නාවික හමුදාව කටයුතු කරද්දී ගුවන් හමුදාවද ක්ෂණික සැපයුම් ගෙන යමින් මහත් සහයක් පාබල සටන් ඒකකවලට ලබා දුන්නා. එමෙන්ම ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා මගින් ඉදිරි සටන් භූමියේ සටන් වදින ඒකකයන් හට ලබා දුන් වෙඩි සහයද මෙම මෙහෙයුම් වලට මහත්සේ උපකාර වූ බව සඳහන් කළ යුතුමයි. ඒ අනුව සිහින ඊලාමයේ රන් දෙබොලවන් යාපනය නගරය LTTE ග්‍රහණයෙන් මුදවා ගැනීමේ උදාරතර අරමුණ ඇතිව රිවිරැස ලෙසින් නම් ලද ඒ උත්තරීතර සංග්‍රාමයට ත්‍රිවිධ හමුදාව මුල පුරන්නට වුණා. රිවිරස මෙහෙයුම් මාලාව තුළ හමුදාවේ පළමු ඉලක්කය වූ වලිකාමම් කොට්ටාශය තුළ ඒ වන විට LTTE ත්‍රස්තයින් 4000ක් පමණ රැඳී සිටින්නට ඇති බව සැලකෙනවා. එමෙන්ම LTTE දේශපාලන කාර්යාලය, ජාත්‍යන්තර සම්බන්ධතා අංශය සහ මූල්‍ය අංශය ඇතුළු LTTE සියලු මර්මස්ථාන පිහිටියේද එම කලාපය තුළයි. රජයේ හමුදාවන් මහා සංග්‍රාමයකට සූදානම් වන බව අවබෝධ කරගත් කොටින් එයට මුහුණ දීම සඳහා ලහිලහියේ සූදානම් වන්නට වුණේ යාපනය අහිමි කරගන්නට කිසිදු බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොවූ නිසාවෙන්. වයස අවුරුදු 12ත් 45ත් අතර සිවිල් වැසියන්ට LTTE බැඳෙන ලෙසට බලකර සිටි ත්‍රස්තයින් යාපන අර්ධද්වීපයේ ප්‍රධාන මාර්ග සියල්ලම අහුරමින් සිය ආරක්ෂාව පුළුල් කරන්නට වුණා. රිවිරස මෙහෙයුම වනාහි පැහැදිලි අරමුණක් ඇතුව සිදු කළ පළමු හමුදා මෙහෙයුම වශයෙන් හැඳින්වීම අතිශෝක්තියක් නම් නොවේ. දේශපාලන බලාධිකාරිය මෙන්ම හමුදා යාන්ත්‍රණයද එක ලෙසින් අපකැප වූ මෙම ප්‍රයත්නයේදී හමුදාවට නිසි ඉලක්කයක් තිබූ අතර ඒ කරා ළඟා වීම සඳහා හමුදාවට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබා දීම මින් පෙර කිසි දිනක ඇති නොවූ සුබදායී තත්ත්වයක් බවද කිව යුතුයි. ඒ අනුව මෙම මෙහෙයුම සඳහා නායකත්වය ලබා දෙන්නට එවකට හමුදාවේ සිටි දක්ෂතම හමුදා නිලධාරීන් යොදවන්නට යුද හමුදා මූලස්ථානය කටයුතු කළා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ඒකාබද්ධ මෙහෙයුම් අනදින නිලධාරී මේජර් ජෙනරාල් රොහාන් දලුවත්තගේ නායකත්වයේ යටතේ නියෝජ්‍ය ඒකාබද්ධ මෙහෙයුම් අනදින නිලධාරී මේජර් ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය විසින් බටපිරිස් සංවිධානය කළා. යාපනය පළවන කාර්යසාධක බලකායට අනුදුන්නේ බ්‍රිගේඩියර් පැරි ලියනගේ විසින් වූ අතර ඔහුගේ දෙවැන්නා වූයේ බ්‍රිගේඩියර් නිහාල් මාරම්බේයි. අභිනවයෙන් ස්ථාපිත 51 සේනාංකයට බ්‍රිගේඩියර් නීල් ඩයස් අනදුන් අතර ඔහුගේ දෙවැන්නා ලෙස කටයුතු කළේ බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා. බ්‍රිගේඩිය පී.ඒ. කරුණාතිලක විසින් අනදුන් 52 සේනාංකයේ දෙවැනි අනදෙන්නා ලෙස කටයුතු කළේ බ්‍රිගේඩිය ඇන්ටන් විජේන්ද්‍රයි. වර්තමාන යුද හමුදාවේ පවා සුවිශේෂීම ප්‍රහාරක සේනාංකයේ ලෙසින් සැලකෙන
53 වන සේනාංකයට බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසින් අනදුන් අතර ඔහුගේ දෙවැන්නා ලෙසින් කටයුතු කළේ විශේෂ බලකායේ නිර්මාතෘවර බ්‍රිගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි. නාවික හමුදා නැගෙනහිර විධානයට කොමදෝරු දයා සඳගිරි විසින් අනදුන් අතර උතුරු නාවික විධානය භාරව කටයුතු කළේ කොමදෝරු එච්.ආර්. අමරවීරයි. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයා කොමඩෝ ජයලත් වීරක්කොඩි සියලු ගුවන් මෙහෙයුම්වල ප්‍රධානියා ලෙසින් කටයුතු කරද්දී ඔහුගේ දෙවැන්නා ලෙස කටයුතු කළේ උතුරු ගුවන් මෙහෙයුම් ආඥාපති ගුරුප් කැප්ටන් රොෂාන් ගුණතිලකයි. යාපනය නගරය දක්වා ඉදිරියට යෑමට නියමිත වූ ගමන් මගේ 51 වන සේනාංකය විසින් සිය ඉදිරි ගමනේ අක්ෂය වශයෙන් තෝරාගත්තේ යාපනයේ සිට තේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයයි. 52 වන සේනාංකයේ සිය ඉදිරි ගමන සඳහා තෝරාගත් අක්ෂය වූයේ යාපනයේ සිට පලාලි දක්වා දිවෙන්නා වූ මාර්ගයයි. 53 වන සේනාංකයට භාර වූයේ යාපනයේ නගරය අල්ලා ගැනීමයි. යුද කලාවේ ඇති න්‍යායන් එලෙසින්ම ප්‍රායෝගිකව යෙද වූ මෙහෙයුමක් නැතහොත් ක්ලාසික් ඔපරේෂන් එකක් වශයෙන් හැඳින්විය හැකි රිවිරස මෙහෙයුම මූලික අදියර තුනකින් සමන්විත වුණා. පළමු අදියරේ අරමුණ වූයේ කොණ්ඩාවිල්, කෝපායි සහ ඉරුප්පලේ යන ප්‍රදේශ ත්‍රස්ත ගහණයෙන් මුදවා ගැනීමයි. පාබල සටන්නේකක කාලතුවක් වූ සන්නහ සන්නද්ධ සහ ඉංජිනේරු රෙජිමේන්තුවලට අයත් රණවිරුවන් 30,000කින් පමණ සමන්විත දැවැන්ත හමුදාවක පූජනීය අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා 1995 ඔක්තෝබර් මස 17 වනදා උදෑසන 5:40 පෑට ප්‍රථම ප්‍රහාරය ආරම්භ කළා. යාපනය පේදුරුතුඩුව AB-18 මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදුන 51 වන සේනාංකයේ 512 වන බලසේනාව නීර්වේලි ප්‍රදේශයෙන් සිය ප්‍රහාරය ආරම්භ කරද්දී 513 වන බලසේනාව අවරංගල් ප්‍රදේශයෙන් පහර දෙන්නට වුණා. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ නීර්වේලි සිට අච්චේලු දක්වා වූ ප්‍රදේශය සිය ග්‍රහණය යටතට ගැනීමයි. ඒ අතර 52 වන සේනාංකයේ 521 සහ 522 බලසේනාවන් පොන්නාලේ කඩුවන් සහ නාවක්කේරි ප්‍රදේශවලින් සිය ඉදිරි ගමන ආරම්භ කොට පලාලි යාපනය AB-16 මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණියා. ඔවුන්ගේ ඉලක්කය වූයේ LTTE පළමු ආරක්ෂක වළල්ල පිහිටි කුප්පිලාන් ප්‍රදේශය අල්ලා ගැනීමයි. යාපනයේ ප්‍රදේශය අල්ලා ගැනීමේ ශ්‍රී ලංකා යුද හමුදා මහා ක්‍රියාන්විතේ ඔපරේෂන් රිවිරස ක්‍රියාන්විතේ ආරම්භක අවස්ථාව. රිවිරස ක්‍රියාන්විතේ ක්‍රියාත්මක වන්නේ යාපනයේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවට අල්ලා ගැනීමේ පරමාර්ථයෙන්. මෙම ක්‍රියාන්විතය මුල් පියවර 52 සේනාංකාධිපති බ්‍රිගේඩියර් කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ආරම්භන සුබ මොහොතේ බටපිරිස් සතුරු දනව් කරා ඇදී ගිය ආකාරයයි මේ. ඉදිරියට ඇදෙන යුද හමුදා පාබල සටන් ඒකකවලට කාලතුවක් සහ සන්නාහ සන්නද්ධ රථවල වෙඩි සහාය මෙන්ම ගුවන් හමුදාවේ ප්‍රහාරත සහායද නොඅඩුව ලැබුණා. මෙහෙයුම ආරම්භ වී ගත වූ මුල් පැය කිහිපය තුළ සැලකිය යුතු තරම් ප්‍රතිරෝධයක් එල්ල කරන්නට LTTE කටයුතු නොකළමුත් දහවල් වන විට කුප්පිලාන් සහ අච්චේලු ප්‍රදේශවල සිට මෝටාර් සහ RPG බහුලව භාවිතා කරමින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරන්නට වුණා. පළමු දිනය තුළ සිදු වූ සටන්වලදී යුද හමුදාවේ රණවිරුවන් 19 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලැබුවා. එබෙන්ම කොටි ත්‍රස්තයින් 60කට වඩා වැඩි ගණනක් මරා දමා තවත් 250 දෙනෙකුට පමණ තුවාල සිදු කරන්නටත් අප වීරෝදාර හමුදාවන් සමත් වුණා. රිවිරස මෙහෙයුමේ දෙවන දිනේදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ දරුණු ප්‍රතිරෝධය හමුවේ ඉදිරි ගමන සිදු වූයේ ඉතා සෙමින්. නීර්වේලි මන්සන්දිය හමුදාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා LTTE මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂක පෙළතුළ හිඳිමින් එල්ල කළ මෝටාර් සහ බරාවි ප්‍රහාරයන් නිසා හමුදාවටද බරපතල හානි සිදු වුණා. ගුවන් හමුදාවේ F7 සහ පුකාරා යානාවලින් හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පහර එල්ල කරමින් ඉදිරියේ ගමන් කරන ප්‍රහාරකයකවලට ලබා දුන් සහාය හේතුවෙන් පාබල ඒකකවලට ඉදිරියට යාමට යම්කිසි ඉඩක් ලැබුණා. දෙවන දිනේ අවසානයේදී මෙහෙයුම ආරම්භ කළ ස්ථානයේ සිට කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යන්නට හමුදා සේනාංකවලට හැකි වුණා. එදින සිදු වූ සටන්වලින් ත්‍රස්තවාදීන් 220 දෙනෙකු පමණ මරමුවට පත්ව තවත් 400 දෙනෙකු පමණ තුවාල ලබා සටන් බිමෙන් ඉවත් වුණා. හමුදාවේ සොල්දාදුවන් 24 දෙනෙකු ජීවිත පරිත්‍යාග කළ අතර 40 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක කපොළු කිහිපයක්ම බිඳහෙලීමෙන් අනතුරුව ඔක්තෝබර් 19 වනදා උදෑසන කුප්පිලාන් ප්‍රදේශය සිය ග්‍රහණයට ගන්නට 522 බලසේනාව සමත් වුණා. ඔක්තෝබර් 20 වනදා සැලකිය යුතු තරම් දෙයක් සිදු නොවූ අතර ඔක්තෝබර් 21 වනදා නැවත ප්‍රතිසංවිධානය වූ කොටි ත්‍රස්තයින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරන්නට වුණා. ඇති වූ දරුණු ගැටුම් මැදේ වුවත් එදින නිමාවන විට තවත් කිලෝමීටර් 2ක් පමණ ඉදිරියට ගිය සේනාංක විසින්
අච්චුවේලි රජයේ රෝහල අත්පත් කරගත්තේ ත්‍රස්තීන් 10 දෙනෙකුට වඩා වැඩි ගණනකට මරු කැඳවමින්. ඔක්තෝබර් 22 වනදා ත්‍රස්තීන්ගේ මෝටාර් රවි ස්ථානගත කර තිබූ ස්ථාන කිහිපයක් විනාශ කරමින් ඉදිරියට ඇදුණු හමුදාවන් විසින් එදින තුල ත්‍රස්තීන් 150 දෙනෙකුට පමණ ජීවිත අහිමි කරවන්නට සමත් වුණා. එම වකවානුවේදී ආරක්ෂක හමුදාවන් මෙහෙයුම් සිදු කිරීමට හුරු වී සිටියේ දිවා කාලයේ වුවත් ත්‍රස්තවාදීන් අඳුරේ වාසිය උපරිමයෙන් ලබා ගනිමින් ප්‍රහාරයන් දියත් කළේ රාත්‍රී කාලයේදී. ඔක්තෝබර් මාස 23 වනදාට එළිවන යාමේ පාන්දර 2ට පමණ සටන්කරුවන් දහසකකින් පමණ සැදුම් ලත් කොටි සේනාවක් හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ යකඩ තහඩු වලින් ආවරණය කොට සන්නද්ධ කරන ලද ප්‍රහාරක රථ කිහිපයක්ද පෙරමුණේ තබා ගනිමින්. කෙසේ නමුත් සන්නද්ධ රථ සහ කාලතුවක්කු වෙඩි බලය ආධාරයෙන් ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කර දැමූ වීරෝධාර හමුදාවන් කොටි සටන්කරුවන් 30 දෙනෙකුට පමණ මරු කැඳවන්නට සමත් වුණා. ඔක්තෝබර් 23 සහ 24 යන දිනවලදී ඉදිරියේ ඇති හඳුනාගත් LTT ඉලක්කවලට ගුවන් හමුදාවෙන් පහර දෙන අතරතුර යුද හමුදා සේනාංක විසින් අල්ලාගත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නට වුණා. රිවෙරස මෙහෙයුමේ පළමු අදියරේ පළවෙනි උපාදියර සාර්ථකව නිමා කරමින් ඔක්තෝබර් මාස 25 වනදා දහවල් 3 පමණ වන විට මෙහෙයුමේ ලයින් සූලු ලෙසින් හැඳින් වූ නීර්වේලි සිට අච්චේලු දක්වා දිවෙන මාර්ගය මුළුමනින්ම සිය පාලනය යටතට ගන්නට ආරක්ෂක හමුදාවන් සමත් වුණා. මෙම සටනේදී වවුනියාවේ LTT නායක කුට්ටිමනි මරණයට පත් වූ බව බුද්ධ්‍යංශ විසින් තහවුරු කරන ලද අතර LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, දේශපාලන අංශ නායක තමිල් සෙල්වන් සහ ඔහුගේ දෙවැන්නා වූ කරිකාලන් සමගින් වන්නියට පලා ගිය බවද වාර්තා වුණා. ඉන් අනතුරුව ගත වූ දින කිහිපය ජයග්‍රාහී හමුදාවන් විසින් වැය කළේ අලුතින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නටයි. රිවිරස මෙහෙයුමේ පළමු අදියරේ පළමු කොටස දී සිදු වූ පසුබෑම් හමුවේ ලැජ්ජාවටත් කෝපයටත් පත්ව සිටි LTT 1995 ඔක්තෝබර් මාස 20 වනදා පොළොන්නාව සහ ඔරුගොඩවත් යන ප්‍රදේශයන්හි පිහිටි තෙල් ටැංකි සංකීර්ණ 2ට පහර දී මුළුමනින්ම පාහේ විනාශ කර දමනු ලැබුවා. එහිදී සිදු වූ පාඩුව ඩොලර් මිලියන 10ක් පමණ වෙතයි ගණන් බලා තිබෙනවා. ඒ නොනවතුන ත්‍රස්තයින් ඔක්තෝබර් 21 වනදා මංගලගමදී සිංහල වැසියන් 16 දෙනෙකු ඝාතනය කරන්නට යෙදුණ අතර ඔක්තෝබර් 25 වනදා පානමදී සිංහල ගොවීන් 12 දෙනෙකු මරා දමමින් සිය මිලේච්ඡත්වය ලොවට ප්‍රදර්ශනය කළා. ඊසානදිග මෝසම් වර්ෂාව සක්‍රිය වීම නිසා රිවිරස පළමු අදියරේ පළමු කොටසේ අවසන් දින කිහිපය පුරාම වැසි වැටෙන්නට වුණා. වර්ෂාව මදක් තුරල් වනතුරු දින කිහිපයක විරාමයක් ලබා ගන්නට තීරණය කළේ තෙදබරිත වූ භූමියේ යුද ටැංකි හැසිරවීම අපහසු වීමත් කාලතුවක්කු සහ මෝටාර් නිසි ලෙස රැඳවීමට නොහැකි වීමත් හේතුවෙන්. කෙසේ නමුත් එම දින කිහිපය තුළ ත්‍රස්තවාදීන් විසින් වලලා තිබූ බිම්බෝම්බ සහ අටවා තිබූ මරවුගුල් ඉවත් කිරීම මෙන්ම අල්ලාගත් ප්‍රදේශවල බංකර් ආදිය ස්ථාපිත කරමින් ආරක්ෂාව තර කිරීමද රිවිරස බටපිරිස් අතින් සිදු වුණා. මෙහෙයුම් දියත් කිරීම සඳහා සුදුසු පරිසරයක් ඇතිවීමෙන් අනතුරුව මෙහෙයුම නැවතත් ආරම්භ කරන්නට කටයුතු යෙදුණා. මෙහෙයුමේ පළමු අදියරේ දෙවැනි කොටසේ අරමුණ වුණේ ලයින් සූලු සිට ලයින් ඇල්ෆා ලෙසින් හැඳින් වූ ප්‍රදේශය අත්පත් කර ගැනීමයි. කුප්පිලා, නච්චේලු සහ නීර්වේලි යන ප්‍රදේශය යා කරන්නා වූ මාර්ගය ලයින් සූලු ලෙසින් හැඳින් වූ අතර උරුම්පිරායි සහ කෝපායි උතුර යා කරන්නා වූ මාර්ගය ලයින් ඇල්ෆා ලෙසින් නම් කර තිබුණා. උරුම්පිරායි ප්‍රදේශයේ සිට කෝපායි ප්‍රදේශය දක්වා ත්‍රස්තවාදීන්ට මහා මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ඇති හැකියාව අහුරාලීමයි මෙම ප්‍රදේශ අත්පත් කර ගැනීමේ අරමුණ. එසේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සතුරාගේ සටන් සම්බන්ධීකරණය සහ සැපයුම් පවත්වා ගැනීම නොහොත් කෝඩිනේෂන් ඇන් සප්ලයි චේන්ස් බිඳ දැමීමයි. ඒ අනුව 1995 ඔක්තෝබර් 29 වනදා උදෑසන 5:30 පැයට නැවත වතාවක් 51 වන සහ 52 වන සේනාංගසේ ඉදිරි ගමන ආරම්භ කරන්නට වුණේ අනුපිළිවෙලින් නීර්වේලි උතුර සහ අච්චේලු යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුයි. 51 වන සහ 52 වන සේනාංකයන්හි ඉදිරි ගමනෙහි අක්ෂයන් 2 එනම් යාපනය පේදුරුතුඩුව AB20 මාර්ගයත් යාපනය පලාලී AB18 මාර්ගයත් දෙපසින් වූ ප්‍රදේශයට ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම අතින් ඉතා ඉහළ මට්ටමක පැවතියේ වලිකාම බටහිර කොටසේත් වඩමාරච්චි කලාපයේත් ඒවන විට ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව පැවති නිසාවෙන්. මේ නිසාම සටන් පෙරමුණේ පැති ආරක්ෂාව එසේත් නැතිනම් ෆ්ලෑන්ක් ප්‍රොටෙක්ෂන් තර කරන්නට මෙහෙයුමේ මුල සිටම කටයුතු යොදා තිබුණා. මෙම භූමිභාගය අල්ලා ගැනීම සඳහා ඉදිරියට ගමන් කළ බටපිරිස්වලට ත්‍රස්තයින්ගෙන් එල්ල වූ බරපතලම ප්‍රතිරෝධයට මුහුණ දෙන්නට සිදු වූයේ නීර්වේලි මන්සන්ධි අත්පත් කර ගැනීම සඳහා කෙරුණු සටනේදී.
ඉතා විශාල වශයෙන් පුද්ගලනාශක බිම්බෝම්බ අතුරාතිබූ මෙම ප්‍රදේශයට හමුදාව ඇතුළුවීම වැලැක්වීම සඳහා ශක්තිමත්ව ඉදිකළ යුදාගල් තුළ හිඳමින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නට එල්ටීටීය කටයුතු කළා. මෙයට බලපෑ ප්‍රධානතම හේතුව නම් ත්‍රස්තවාදීන් විසින් අධිආරක්ෂිත බෝගත බංකර් තුළ පවත්වාගෙන ගිය අනහා පාලන මැදිරි මෙන්ම එල්ටීටී රෝහලක්ද එම ප්‍රදේශයේ පැවතීමයි. නීර්වේලි මන්සන්දිය ආරක්ෂක හමුදාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා එල්ටීටී විසින් ඉදිකර තිබූ ශක්තිමත් ආරක්ෂක පෙළ විශේෂඥයින් විසින් සමාන කරන ලද්දේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ජර්මානු හමුදාවන් විසින් ප්‍රංශයේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ඉදිකර තිබූ ආරක්ෂක වළලුවලටයි. හමුදා මෙහෙයුමක් හේතුවෙන් සිවිල් වැසියන්ට තුවාල සිදුවීම ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත් කළ හැකි සිදුවීමක් මෙන්ම ත්‍රස්තවාදීන්ට අනුකම්පාව දිනාගත හැකි මාර්ගයක්ද වනවා. මෙම තත්ත්වයේ වාසිය මුළුමනින්ම තමන් සතුකර ගැනීමට උත්සාහ කළ ත්‍රස්තවාදීන් යාපනය අර්ධද්වීපය තුළ දෙසතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා සිවිල් වැසියන් හමුදාවේ ඉලක්කගත සීමාව තුළම රඳවා ගන්නට උත්සාහ කළා. එනමුත් හමුදාවට සිය සහයෝගය පළ කළ ද්‍රවිඩ වැසියන් මෙහෙයුම සිදු කෙරෙන ප්‍රදේශ අතහැර ආරක්ෂිත ස්ථාන කරා යන්නට වුණා. 51 වන සේනාංකය නීර්වේලි ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා සටන් වදින අතරතුර 52 වන සේනාංකයට එල්ටීටීය විසින් දැඩිව රැකවල්ලා තිබූ උරේලු මන්සන්දි ඇතුළු ප්‍රදේශය අත්පත් කර ගන්නට ඔක්තෝබර් 31 වනදා වන විට හැකියාව ලැබුණා. ඔක්තෝබර් 29 සහ 30 යන දෙදින තුළ ඇති වූ සටන්වලදී 140කට අධික ත්‍රස්තවාදීන් ගණනකට මරු කැඳවන්නට හමුදාවන්ට හැකි වූ අතර රණවිරුවන් 44 දෙනෙකු ජීවිත පූජා කළා. මේ අතරතුර ඉදිරියේ පැවති ඉලක්කයන් වූ කෝපායි උතුර සහ උරුම්පිරායි ප්‍රදේශවල හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත ගුවනින් පහරදීම දිගින් දිගටම සිදු වුණා. නීර්වේලි නගරයට ආසන්නයේ පිහිටුවා තිබූ කොටි ගුවන් කඳවුරක්ද මේ ප්‍රහාරයන්ගෙන් විනාශ කර දමන්නට ගුවන් හමුදාවට හැකියාව ලැබුණ අතර මෙම ප්‍රහාරවලින් ත්‍රස්තෙන් 100 දෙනෙකුට වඩා වැඩි පිරිසකට මරු කැඳවන්නට ගුවන් හමුදාවට හැකි වුණා. ඕනෑම සංග්‍රාමයකදී අනහා පාලන ව්‍යූහය එසේත් නැතිනම් කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් බිඳ වැටීම යනු සතුරාට සිය භූමිය බන්දේසික තබා පූජා කිරීමට සූදානම් වීමක් මඳුයි. නීර්වේලි හිදීද හමුදාවට දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරමින් එල්ටීටීය හැකිතාක් උත්සාහ කරන ලද්දේ උපක්‍රමික අතින් ඔවුන්ට ඉතා වැදගත් වූ භූමිය සහ සංග්‍රාමික මර්මස්ථාන රැක ගැනීමටයි. එනමුත් 51 වන සේනාංකයේ දරුණු ප්‍රහාරය හමුවේ යාපනයේ නගරයට කිලෝමීටර 8ක් පමණ මෙපිටින් පිහිටියා වූ නීර්වේලි ප්‍රදේශ අතහැර පසුබසින්නට ත්‍රස්තවාදීන්ට සිදු වුණා. එමෙන්ම ප්‍රභාකරන් සහ තමිල් සෙල්වන් ඇතුළු ඉහළ පෙළේ එල්ටීටී නායකයින් නීර්වේලි බිඳ වැටීමත් සමගින් යාපනය හැරදා වන්නියට පලා යාම තුළින්ද එල්ටීටී අනහා පාලන ව්‍යූහයේ බිඳ වැටීම මනාව පිළිමිබුවනවා. මෙම බිඳවැටීම හමුවේ මාස ගණනාවක් යනතුරු නාවික හමුදාවට එරෙහිව කිසිදු තර්ජනාත්මක ක්‍රියාකාරකමක යෙදෙන්නටද ත්‍රස්තවාදීන්ට හැකි වුණේ නැහැ. එල්ටීටීය බිහිවූදා පටන්ම කිසි දිනක මෙවන් පසුබෑමක් ත්‍රස්තයින්ට සිදුවී නොමැති බවත් සඳහන් කළ යුතුයි. නීර්වේලි සටනින් අත්කරගත් ප්‍රදේශය තුළ සම්පූර්ණයෙන්ම වායු සමනය කරන ලද භූගත රෝහලක්, පාසිලාන් මෝටර් නිෂ්පාදනාගාරයක්, ඇලුමිනියම් සහ වීදුරු නිෂ්පාදනාගාරයක් ඇතුළු ත්‍රස්තයින්ගේ මර්මස්ථාන රාශියක් පිහිටා තිබුණා. එමෙන්ම එම සටනේදී මරුමුවට පත් වූ ත්‍රස්තයින් අතර නැගෙනහිර කොටිනායකයෙකු වූ රුද්‍රා මාස්ටර් නැමැත්තා සහ ලුතිනන් කර්නල් අකිලා නම් ජ්‍යෙෂ්ඨ කොටිනායිකාවද වුණා. යාපනයේ නගර ආධිපත්‍ය පැවැත්වීමට අතිශයින් වැදගත් වූ නීර්වේලි නගරයේ සහ උරේලු බිඳවැටීම හේතුවෙන් යාපනයේ අර්ධද්වීපය තුළ එල්ටීටීයේ ඉරණම තීන්දු වුණා. ඔක්තෝබර් 30 වනදා නැවත ප්‍රතිසංවිධානය වූ කොටි ත්‍රස්තවාදීන් එදින රාත්‍රියේ ආරක්ෂක හමුදාවන් වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදමුත් ත්‍රස්තවාදීන් 35 දෙනෙකු පමණ මරා දමා එම ප්‍රයත්නය ව්‍යර්ථ කරන්නට වීරෝදාර හමුදාවන්ට හැකි වුණා. එහිදී හමුදාවේ සෙබළුන් 8 දෙනෙකු ජීවිත පූජා කළා. ඔක්තෝබර් 30 වනදා පැති ආරක්ෂාවට යොදවා තිබූ බටපිරිස් විසින් අලුතින් අල්ලාගත් ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කරමින් සිටින අතර පෙරමුණේ සිටි බලයනි, කෝපායි සහ උරුම්පිරායි දෙසට ප්‍රහාරය දියත් කරන්නට වුණා. ගුවන් හමුදාවෙන් දිගින් දිගටම ලබා දුන් ගුවන් සහය හේතුවෙන් ඉදිරියේ ගමන් කරන පාබල සටන් ඒකකයන්ට මහත් සහයක් වූ අතර එම දිනය තුළ ත්‍රස්ත ප්‍රතිරෝධය අවම මට්ටමකට වැටුණා. අහිමි වූ භූමිය නැවත අත්පත් කර ගැනීමේ අටියෙන් නොවැම්බර් පළමුවනදා උදෑසන එල්ල වූ එල්ටීටී ප්‍රහාරයන් 3ක් සාර්ථකව ව්‍යර්ථ කළ බලසේනාවෝ එදින සිය ඉදිරිගමන ආරම්භ කළේ ත්‍රස්තයින් 30 දෙනෙකුට පමණ මරු කැඳවමින්. නොවැම්බර් 2 වනදා සටනේ නිරත T-55 මේන් බැටල් ටැංක් ලෙසින් හැඳින්වෙන සන්නාහ සන්නද්ධ රථයකට RPG ප්‍රහාරයක් වැදීම නිසා එහි ඉහළ කොටස විනාශ වී එහි සිටි ටැංක් කමාන්ඩ සහ සෙසු ක්‍රියාකරුවන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. 51 වන සේනාංකයේ බටපිරිස් ක්‍රමක්‍රමයෙන් කෝපා යුතුරු ප්‍රදේශය කරා ළඟාවෙමින් සිටියදී 52 වන සේනාංකයේද උරුම්පිරායි කරා ළඟාවන්නට වුණා.
අදාළ ප්‍රදේශයේ උපක්‍රමිකාතින් වැදගත් ස්ථානයක් වූ උරුම්පිරායි මන්සන්ධිය අල්ලා ගන්නා සටන සඳහා යොමු කරන්නට සූදානම් වූයේ මේජර් කමල් ගුණරත්න විසින් අනදුන් 6 වැනි ගජබා බලෑණියයි. කෙසේ නමුත් එම බලෑණියට පෙර අතුව එම අක්ෂයේ ගමන් කළ ලුතිනන් කන පරාක්‍රම සිරිවර්ධන විසින් අනදුන් 4 වැනි පාබල හමුදා බලෑණියට උරුම්පිරායි මන්සන්ධියට උතුරින් වූ ප්‍රදේශයේදී දරුණු සටනක නියැලෙන්න සිදු වුණා. තුවාල කරුවන්ිතා අධික වීමත් සටනේදී මියගේ සෙබළුන් කිහිප දෙනෙකුගේ සිරුරු ලබා ගැනීමට නොහැකි වීමත් යන හේතුන් මත 4 වැනි පාබල බලෑණියේ යා යුතු ස්ථානය තෙක් ඉදිරියට යන්නට හැකි වුණේ නැහැ. ඒ අනුව 6 වැනි ගජබා බලෑණිය සැලසුම් කළාටත් වඩා පෙර අතුව සටන් භූමියට අවතීර්ණ වුණා. මෙහෙයුම් සැලසුමට අනුව 6 වැනි ගජබා බලෑණිය ප්‍රහාරය දියත් කළ යුතුව තිබුණේ පලාලි යාපනය මාර්ගය ඔස්සේම වුවත් ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රතිරෝධය හමුවේ එම මාර්ගය ඔස්සේම ඉදිරියට නොගොස් නැගෙනහිර දෙසට මදක් ගමන් කොට ත්‍රස්තවාදීන්ට අනපේක්ෂිත පැති ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ ඉතා සාර්ථක උපක්‍රමයක් බවට පත් කරමින් 4 වැනි පාබල බලෑණියට අල්ලා ගන්නට නොහැකි වූ ප්‍රදේශය අල්ලාගත් අතර මියගේ සෙබළුන්ගේ මෘතදේහයන්ද පසුපසට ගනු ලැබුවා. සටන් දිමේ මියැදෙන හෝ තුවාල ලබන සටන් සගයකු සතුරන් අතට පත්වන්නට ඉඩ නොහැරීම සෑම සෙබළකු සතුවම පවතින්නා වූ ජීවගුණයක් වන අතර මෙහිදී 6 වැනි ගජබා බලෑණිය එය 100%ක්ම ඉෂ්ට කිරීම ප්‍රශංසනීය කටයුත්තක් බවද අවධාරණය කළ යුතුයි. යුද හමුදාවේ වාතාවරණය එලෙසින් වෙද්දී ත්‍රස්තවාදීන් තුවාලකරුවන්ට බෙහෙත් දැමීමටවත් පවා නොහැකිව අසරණව සිටිනු LTT රේඩියෝ ජාලයට සවන් දීමෙන් දැනගන්නට ලැබුණා. සතුරු ප්‍රතිරෝධය මැඩ පැවැත්වීම සඳහා පාබල සටන් ඒකකයන්ට ලැබුණ ප්‍රබලතම සහාය කාලතුවක්කු වෙඩි බලයයි. උරුම්පිරායි මන්සන්ධිය අල්ලා ගන්නා සටනේදී මිලිමීටර 120 මෝටාර් වෙඩි බලය 6 වැනි ගජබා බලෑණියට මහත් පිටුබලයක් වුවත් එල්ල කළ එවන් මෝටාර් ප්‍රහාරයක් අත්වැරදීමකින් මිත්‍ර පාර්ශවයේ සිටි ප්‍රදේශයට පතිත වීම නිසා සෙබළුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබුවා. කෙසේ නමුත් දරුණු සටනකින් අනතුරුව උරුම්පිරායි මන්සන්ධිය අල්ලා ගන්නට 6 වැනි ගජබා බලෑණිය අයත් 523 වන බලසේනාවට හැකි වුණා. එමෙන්ම 51 වන සේනාංකයේ බටපිරිස් කෝපායි උතුරු ප්‍රදේශයට ඇතුල්වීමත් සමගින් රිවිරස මෙහෙයුමේ පළමු අදියරේ දෙවන කොටසද සාර්ථකව නිමා වුණා. ඒ අනුව යාපනය අර්ධද්වීපයේ උතුරු කොටසේ පේදුරු තුඩුව පලාලි සහ කංකසන්තුරේ සිට යාපනය නගරය දක්වා දිවෙන AB 16, 18 සහ 20 යන මාර්ග මුළුමනින්ම අහුරාලන්නට හැකියාව ලැබුණා. උරුම්පිරායි ප්‍රදේශය LTTට උපක්‍රමික අතින් කෙතරම් වැදගත් වූයේද යත් ඉන්දියානු සාමසාධක හමුදාව යාපනය නගරයෙන් LTT පලවා හැරීම සඳහා 1987 දියත් කළ ඔපරේෂන් පවන් ක්‍රියාන්විතයේදී බලවත් ඉන්දියානු හමුදාවේ ඉදිරි ගමන නවත්වන්නට හැකි වුණේද උරුම්පිරායි ප්‍රදේශයේදී. එවන් ජයභූමියක් අහිමිවීම LTT නායකත්වයට මරු පහරක් වූවාට කිසිදු සැකයක් නැහැ. දින කිහිපයක් අල්ලාගත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ රිවිරස බටපිරිස් නොවැම්බර් මස 10 වනදා උදෑසන 4:30 පැයට මෙහෙයුමේ මීළඟ කොටස ආරම්භ කරන්නට අවතීර්ණ වුණා. පොණ්ඩාවිල් සහ කෝපායි දකුණ යන ප්‍රදේශ යාකරන්නා වූ මාර්ගයේ දක්වා වූ ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීම අරමුණු කරමින් දියත් කළ මෙම ක්‍රියාන්විතයේදී කර්නල් මහේන්ද්�ර විජේරත්න විසින් අනුදුන් 513 වන බලසේනාව කෝපායි උතුරු ප්‍රදේශයේ සිට කෝපායි දකුණු ප්‍රදේශය දක්වා අල්ලා ගැනීමට නියමිත වුණා. කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු විසින් අනුදුන් 523 වන බලසේනාවට පැවරී තිබුණේ උරුම්පිරායි සිට කොණ්ඩාවිල් දක්වා අත්පත් කර ගැනීමයි. යුද හමුදා බටපිරිස් අලුතින් අල්ලා ගන්නා ලද ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත කළ දින කිහිපය තුළ ත්‍රස්තවාදීන්ද ඔවුන්ගේ ආරක්ෂක සංවිධාන ශක්තිමත් කර ඇති බව එදින මුල සිටම ත්‍රස්තවාදීන් දැක් වූ දරුණු ප්‍රතිරෝධයෙන් පෙනෙන්නට තිබුණා. ඒ කෙසේ වුවත් යුද හමුදාවේ කාලතුවක් වූ යුද ටැංකි සහ ගුවන් යානාවල සහාය ලැබූ පාබල හමුදා ප්‍රහාරය දරා ගන්නට නොහැකි වූ ත්‍රස්තවාදීන් පසුබසින්නට වුණා. එනමුත් යළිත් වතාවක් ප්‍රතිසංවිධානය වූ ත්‍රස්තවාදීන් එදින දහවල් තවත් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඔවුන් සතු මෝටාර් RPG සහ යාන්ත්‍රික අවි යොදා ගනිමින්. එසේ වුවත් හමුදාවේ ශක්තිමත් ආරක්ෂක පෙළ බිඳ දමන්නට ඔවුන්ට හැකි වුණේ නැහැ. උරුම්පිරායි සහ කෝපායි උතුරු ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලලුවලට රාත්‍රියේදී නැවතත් ප්‍රහාරයක් එල්ල කරමින් ත්‍රස්තයින් ප්‍රදර්ශනය කරන ලද්දේ යාපනයේ නගරය රැක ගැනීම කෙතරම් ඔවුන්ට වැදගත් වී තිබුණේද යන්නයි. අවසානයේදී එම රාත්‍රී ප්‍රහාරයෙන්ද පරාජයට පත් වී පසුබැසගේ ත්‍රස්තයින්ට ඔවුන්ගේ තවත් සටන්කරුවන් 100ක් පමණ අහිමි වී තිබුණා. එදින සිදු වූ සටන්වලදී ත්‍රස්තයින්ගේ බංකර සහ මෝටාර් අවි පොළවල් කිහිපයක්ම විනාශ කළ හමුදාව තවත් කිලෝමීටර 2ක් පමණ යාපනයේ නගරය දෙසට ගමන් කළා. නොවැම්බර් 11 වනදා උදෑසන 5:30 පැයට නැවත වතාවක් සිය ප්‍රහාරය දියත් කළ බලසේනාවන්ට මුණ ගැසුනේ විශාල අගල් කපා මරවුගුල් අටවා බහුලව බිම්බෝම්බ වලලා තිබූ ප්‍රදේශයක්.
අගල් කැපීමෙන් ත්‍රස්තයින් බලාපොරොත්තු වූයේ යුද ටැංකි හැසිරවීම අවුල් කරවීමයි. මෙම අදියරේදී සමහර ස්ථානවලදී එක තැන පැය ගණන් සටන් වදින්නට සිදුවත් ඒ සියලු බාධක ජයගනිමින්ද ත්‍රස්ත ප්‍රතිරෝධය මැඩ පවත්වමින්ද ඉදිරියට ගිය සේනාංක විසින් ත්‍රස්තයින් 60 දෙනෙකුට පමණ මරණය උරුම කර දුන්නේ ඒ අතරට LTT ලුතිනන් කර්නල් ජීවා සහ මේජර් නික්සන් වද එකතු කරවමින්. එදින අල්ලාගත් ප්‍රදේශය තුළ තිබී විශාල භූගත අවිගබඩාවක් වදකාගාරයක් දේශන ශාලා ඇතුළු භූගත ගොඩනැගිලි පද්ධතියක් හමුදාවට හමු වුණා. තවත් දින දෙකක් මුළුල්ලේ සටන් වදිමින් ඉතාසීරුවෙන් ඉදිරියට ඇදුණු 52 සේනාංකයේ බටපිරිස් නොවැම්බර් 13 වනදා කොණ්ඩාවිල් ප්‍රදේශයේ මුළුමනින්ම සිය පාලනය යටතට ගන්නට සමත් වුණා. 523 වන බලසේනාවේ ඉදිරි ගමන මෙතරම් ඉක්මන් වන්නට හේතු වූයේ ප්‍රතිසංවිධානය වන්නට කාලය නොගෙන සටනේ ගම්‍යතාව එසේත් නැත්නම් මොමෙන්ටම් උපරිමයෙන් පවත්වා ගැනීමයි. කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටුවා තිබූ LTT දේශපාලන කාර්යාලය මෙන්ම දෙමළ ඊලාම් ආර්ථික සංවර්ධන සංවිධානය යන ආයතනද හමුදාවන් අතට පත් වුණා. 1994 අගභාගයේ සහ 1995 මුල් භාගයේ රජය සහ LTT සංවිධානය අතර සාම සාකච්ඡා පවා පැවැත්වුණේද මෙම ගොඩනැගිලිවලයි. 52 සේනාංකයේ සිය ඉලක්කයේ තරමක් ඉක්මනින් සපුරා ගනිද්දී 51 සේනාංකයේද තරමක් සිලින්බුවත් කෝපායි දකුණු ප්‍රදේශයේ දක්වා ඉදිරියට ඇදෙමින් සිටියා. නොවැම්බර් 14-15 යන දෙදින තුළ සිදු කළ දරුණු සටනකින් අනතුරුව 15 සවස් යාමයේ කෝපායි දකුණු ප්‍රදේශයත් මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගන්නට 51 සේනාංකයට හැකි වුණා. මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබූ LTT බුද්ධිංශයේ චරුපුරුෂයෙන් පුහුණු කරවූ බොස්මෝ සහ ඩොට්ෂාන් නම් කඳවුරු දෙකමෙන්ම භූගත අවිගබඩා සහ LTT පාලන මධ්‍යස්ථාන අල්ලා ගන්නටද 51 සේනාංකයේ බටපිරිස්වලට හැකියාව ලැබුණා. ඒත් සමගින් මෙහිුමේ ලයින් ඇල්ෆා ලෙසින් හැඳින් වූ අක්ෂේතෙක් බලය පතුරුවන්නට හමුදාව කටයුතු කළා. කෝපායි දකුණු ප්‍රදේශයේදී LTTE සුවිශාල ආහාර ගබඩාවක් හමුදාව අතට පත් වූ අතර ඒවා කාලයක් මුළුල්ලේ රජය විසින්ම යාපනය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යවන ලද ඒවා බව තහවුරු වුණා. ත්‍රස්තවාදීන් ඉතා අමානුෂික අන්දමින් කොල්ලකා තිබුණ එම ආහාර තොග නැවත වතාවක් සිවිල් ජනතාව අතර බෙදා දෙන්නටද හමුදාව කටයුතු කළා. මේ ආකාරයෙන් රිවිරස මෙහෙයුමේ පළමු අදියර ජයග්‍රාහීව නිමා කළ බටපිරිස් යාපනයේ නගරය දෙසට ප්‍රහාරය දියත් කිරීමේ සූදානමෙන් පසු වුණා. රිවිරස මෙහෙයුමේ පළමු අදියර අවසන් වන විට කොණ්ඩාවිල් සහ කෝපායි දකුණ යන ප්‍රදේශ යාකරන්නා වූ ලයින් ඇල්ෆා ලෙසින් හැඳින් වූ මාර්ගය දක්වා ඉදිරියට ගමන් කරන්නට බටපිරිස්වලට හැකියාව ලැබුණා. ඒ අනුව හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට යාපනයේ නගර සීමාවට පැවතියේ කිලෝමීටරයක් වැනි ඉතා අඩු දුරක් පමණයි. දින 3ක් පමණ අලුතින් අල්ලා ගන්න ලද ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළ බටපිරිස් රිවිරස මෙහෙයුමේ දෙවන අදියර දියත් කිරීම සඳහා සූදානම් වුණා. එතෙක් 51 සහ 52 සේනාංක විසින් ඒකාබද්ධව අල්ලා ගන්න ලද ප්‍රදේශ සියල්ලකම ආරක්ෂාව එතැන් සිට මුළුමනින්ම 51 සේනාංකය විසින් බාරගනු ලැබුවා. ඒත් සමගින් බ්‍රිගේඩිය ජානක පෙරේරා විසින් අනුදුන් 53 සේනාංකය ප්‍රධාන ප්‍රහාරක ඒකකය ලෙසින් සටන් පෙරමුණට යවන ලද අතර බ්‍රිගේඩිය PA කරුණාතිලක විසින් අනදුන් 52 සේනාංකය ඉදිරිපෙළ ප්‍රහාරක ඒකකයෙහි පැති ආරක්ෂාව එසේත් නැතිනම් ෆ්ලෑන්ක් ප්‍රොටෙක්ෂන් සඳහා යොදවනු ලැබුවා. මේ ආකාරයෙන් සටන් පෙරමුණෙහි සිටින බටපිරිස් විටින් විට මාරු කරනු ලබන්නේ ඔවුන් යුද බිමේ තෙහෙට්ටුවට පත්වීමට ඉඩ නොහැරීමේ අරමුණෙන්. මේ යුද න්‍යායේදී ප්‍රිවෙන්ෂන් ඔෆ් බැටල් ෆැටීග් ලෙසින් හඳුන්වනවා. එමෙන්ම සටනේ ගම්‍යතාව සහ ජවය එක ලෙසින්ම පවත්වා ගැනීමත් තවත් අරමුණක්. මෙහිුමේ පළමු අදියරේ සටන් පෙරමුණු දෙකක් ලෙසින් එකිනෙකට සමාන්තරව ඉදිරියට ඇදෙන්නට 51 සහ 52 සේනාංක කටයුතු කළත් මෙතැන් සිට 53 සේනාංකය තනි පෙරමුණක් ඔස්සේ යාපනය දක්වා ඇදෙන්නට වුණේ ක්‍රමක්‍රමයෙන් AB-18 සහ AB-20 යන මාර්ග අතර පරතරය අඩුවීම නිසාත් යාපනයේ නගරයට ආසන්න වීමත් නිසාවෙන්. යුද පෙරමුණ මෙලෙසින් පටුවීම නිසා ත්‍රස්තවාදීන් මොනයම් හෝ මොහොතක සිය බලය ඒකරාශී කොට හමුදාවේ කුඩා සටන් පෙරමුණකට පහර දීමේ හැකියාවද එන්න එන්නම වැඩි වුණා. මේ නිසාම ලයින් ඩොග් ලෙසින් නම් කරන ලද නල්ලූර් දක්වා වූ ප්‍රදේශ අල්ලා ගැනීමේ බාරදූර කටයුතු සඳහා යොදවන්නට තීරණය කෙරුණේ යුද හමුදාවේ අති විශිෂ්ට සටන් හැකියාවක් ඇති කර්නල් හිරාන් හලංගොඩ විසින් අනදුන් ගුවන් සංක්‍රමණික බලසේනාව නොහොත් එයා මොබයිල් බ්‍රිගේඩයටයි. එම බලසේනාව ලුතිනන් කර්නල් සුමේද පෙරේරා විසින් අනදුන් 1 ගජබා, මේජර් ජගත් අල්විස් විසින් අනදුන් 4 ගජබා සහ ලුතිනන් කර්නල් සරත් ප්‍රනාන්දු විසින් අනදුන් 7 ගැමුණු හේවා යන බලෑණි වලින් සමන්විත වුණා. 1995 නොවැම්බර් 19 වනදා නැවතත් කෝපායි දකුණු ප්‍රදේශයෙන් ප්‍රහාරය දියත් කරමින්
531 වන ගුවන් සංක්‍රමණික බලසේනාව සීදිරි ගමන ආරම්භ කරන්නට වුණා. යාපනයේ නගර සීමාව අභියසටම පැමිණ සිටි හමුදාවේ ඉදිරි ගමන කෙසේ හෝ නවත්වන්නට අදිටන් කරගෙන සිටි LTTN මුල සිටම එල්ල වුණේ දරුණු ප්‍රතිරෝධයක්. කෙසේ නමුත් හමුදාවට ඉතා අසීරුවෙන් වුවත් ඉදිරියට යන්නට හැකි වුණේ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාරවලින් ලැබුණු අනගි සහය නිසාවෙන්. එමෙන්ම යාපනයේ වැසියන් විසින් LTTA ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ ස්ථානගතවීම් පිළිබඳව ලබාදුන් තොරතුරු ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවල නිරවද්‍යතාව වඩාත් ඉහළ දැමීමට හේතු වුණා. යාපනයේ නගර සීමාව බොහෝ ඉදිකිරීම් වලින් පිරී තිබීම නිසා යුද ටැංකි හැසිරවීම සහ ඒවායින් පහරදීම එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. අනික් අතින් ගත් කල ත්‍රස්තවාදීන්ටද ගොඩනැගිලි අතර සිට පහර දෙන යුද ටැංකි භූමියේ ස්ථානගතව සිටින තැන නිශ්චය කර ගැනීමට නොහැකි වීම නිසා ඒවායේ ආරක්ෂාව යම් තරමකට තහවුරු වුණා. ඉදිරියට ඇදෙන බටපිරිස් වලට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රබලතම අභියෝගය වූයේ කෝපයිවලට දකුණින් පිහිටියා වූ එක්ස්ප්ලෝසිව් ලයින් ලෙසින් හැඳින් වූ ත්‍රස්ත ආරක්ෂක පෙළයි. එක ළඟ පිහිටි නිවාස ඇතුළු ගොඩනැගිලි පේලියක් තෝරාගත් LTTE ඒ සෑම ගොඩනැගිල්ලකම අධිබල පුපුරණ ද්‍රව්‍ය වලින් සෑදූ මරවුගුල් අටවා එම ඉසව්වට හමුදාව ප්‍රවිෂ්ඨ වූ විට ඒ සියල්ලක්ම දුරස්තව පුපුරවා හරින්නට කටයුතු කළා. මෙතරම් දරුණු බාධක මැදියේ වුවත් අප වීරෝදාර හමුදාවන් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට ගිය නමුත් විශාල තුවාලකරුවන් සහ සැලකිය යුතු තරම් මරණ සංඛ්‍යාවක් අත්විඳින්නට සිදු වුණා. රිවිරස මෙහෙයුමේ මීළඟ ඉලක්කය වූයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු ප්‍රදේශයක් වූ තිරුනෙල්වේලි මන්සන්ධිය ඇතුළු ප්‍රදේශයයි. 1983 ජූලි 23 වනදා ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තයෙන් විසින් යුද හමුදාවට එල්ල කරන ලද පළමු මාරාන්තික ප්‍රහාරය සිදු වූයේද මෙම ප්‍රදේශයේදී. එහිදී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු පාබල හමුදා සාමාජිකින් 13 දෙනෙකු මරුමුවට පත් වූ අතර දශක 3කට ආසන්න කාලයක් පුරා අපගේ මාතෘභූමිය යුද්ධයේ ශාපයෙන් වෙලා ගන්නට හේතු වූයේ එම ප්‍රහාරයයි. එම නිසා හමුදාවට මෙන්ම ත්‍රස්තවාදීන්ටද තිරුනෙල්වේලිය ඉතා වැදගත් කඩයිමක් බවට පත් වුණා. තිරුනෙල්වේලි නැගෙනහිර ප්‍රදේශයේ දරුණු සටන් ඇති වූ අතර හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු මියගොස් තවත් 82 දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ නමුත් එදින නිමාවන විට තිරුනෙල්වේලි නැගෙනහිර මන්සන්ධිය සහ නල්ලූර් නැගෙනහිර කොටසතෙක් බලය පතුරවන්නට 53 වන සේනාංගයේ බටපිරිස්වලට හැකියාව ලැබුණා. රිවිරස මෙහෙයුමේ යෙදී සිටි බටපිරිස්වලට ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ දරුණුතම ප්‍රතිප්‍රහාරය එල්ල වූයේද තිරුනෙල්වේලියේදීමයි. එදින පැති ආරක්ෂක වළල්ලකට රැයක් මුළුල්ලේම දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදමුත් ඔවුන් සටනට අවතීර්ණ වී සිටියේ විශේෂ බලකා සෙබළුන් විසින් ආරක්ෂා කළ කොටසටයි. LTTA සිටි දක්ෂතම සටන්කරුවන් මෙම සටනට එකතු වී සිටි නමුත් විශේෂ බලකායේ ආරක්ෂක වළල්ලට කිසිදු හානියක් කරන්නට ත්‍රස්තයින්ට හැකි වුණේ නැහැ. එම සටන අවසානයේදී කොටි සටන්කරුවන් 100කට අධික පිරිසක් මියගොස් තවත් විශාල ගණනක් තුවාල ලැබුවා. මෙතැනින් ඉදිරියට ඇදෙන බටපිරිස්වලට තිබූ විශාලතම අභියෝගය වූයේ නල්ලූර් කෝවිලාවට ප්‍රදේශ අල්ලා ගැනීමයි. ද්‍රවිඩ ජනතාවගේ මෙන්ම සිංහල ජනතාවගේද අති මහත් වන්දනාවට පාත්‍ර වූ නල්ලූර් කන්දස්වාමි කෝවිලට කිසිදු උපද්‍රවයක් සිදු නොවන ලෙසින් මෙහෙයුම දියත් කිරීම බරපතල අභියෝගයක්ව පැවතියේ කොටි ත්‍රස්තවාදීන් එහි සිට හමුදාවට ප්‍රහාර එල්ල කිරීම නිසායි. LTTE අරමුණු වූයේ හමුදාව ලවා කෝවිලට හානි සිදු කර එම පුවතට ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමයි. එම නිසා නල්ලූර් හරහා යාපනයේ නගරය දෙසට ගමන් කිරීම පසෙකලා නල්ලූරු වටකොට හුදකලා කිරීම තුළින් ත්‍රස්තයින්ට එම ප්‍රදේශය අතහැර පසුබසින්නට සිදුවන තත්ත්වයට පත් කිරීම හමුදාවේ සැලසුම වුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ 534 වන ස්වාධීන බලසේනාව අරියාලේ දෙසට සිය අක්ෂය මෙහෙවන්නට වුණා. ලුතිනන් කර්නල් පී චන්ද්‍රවංශ විසින් අනදුන් දෙවන කමාන්ඩෝ බලඇණිය සමගින් ලුතිනන් කර්නල් ජයවි ප්‍රනාන්දු විසින් අනදුන් පළවන විශේෂ බලකා බලඇණියත් ලුතිනන් කර්නල් රාජේන්ද්‍ර විජේසිරි විසින් අනදුන් දෙවන විශේෂ බලකා බලඇණියත් එක්ව ස්ථාපිත 534 වන බලසේනාව එවක යුද හමුදාවේ පැවති උසස්ම ප්‍රහාරක ඒකකයයි. රිවිරස මෙහෙයුමේ මෙම අදියර දක්වාම සිදු කළේ දිවා කාලයේදී සතුරාට පහර දී ඔවුන්ගේ ප්‍රදේශ අත්පත් කර ගැනීම වුවත් ස්වාධීන බලසේනාව නොවැම්බර් 21 වනදා රාත්‍රියේ විශ්මයජනක ප්‍රහාරයක් එල්ල කරමින් අරියාලේ නැගෙනහිර ප්‍රදේශයේ සහ චිවියාතේරු බටහිර යන ප්‍රදේශ අල්ලා ගන්නට සමත් වුණේ නොමග යැවීමේ සහ විශ්මය පවත්වා ගැනීමේ වාසිය නැතහොත් ඇඩ්වාන්ටේජ් ඔෆ් ඩිසෙප්ෂන් ඇන්ඩ් සර්ප්‍රයිස් උපරිමයෙන් ලබා ගනිමින්. මේත් සමගින් මෙහෙයුමේ ලයින් ඊගල් ලෙසින් හැඳින් වූ මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 ප්‍රධාන මාර්ගයේ කොටසක්ද අල්ලා ගන්නට හැකියාව ලැබුණේ මෙහෙයුමේ දෙවන අදියරේ දෙවැනි කොටසද සාර්ථකව නිමා කරමින්.
එවන් ප්‍රධාන මාර්ගයක් අල්ලා ගැනීමෙන් සතුරාගේ සැපයුම් සේවා බොහෝසෙයින් අඩපණ කිරීමට හැකිවීම සංග්‍රාමයකදී ලැබිය හැකි ඉහළ වාසියක් වනවා. සතුරාට ප්‍රතිසංවිධානය දීමට කිසිදු ඉඩක් ලබා නොදුන් රිවිරැස සේනාවෝ නොවැම්බර් මස 22 මෙහෙයුමේ මීළඟ කොටසට මුලපිරුවා. කර්නල් ලක්ෂ්මන් රාජසිංහ විසින් අනුදුන් 532 බලසේනාවට පැවරදි වූ වගකීම වූයේ යාපනයේ නගරයට නැගෙනහිරින් පිහිටියා වූ කොළඹුතුරේ ප්‍රදේශය සහ ලයින් 42 හැඳින් වූ අක්ෂයතෙක් වූ ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. මේ සඳහා මේජ මනෝජ් පිරිස් විසින් නායකත්වය දුන් 8 විජේබාහු පාබල බලෑණිය සමගින් මේජ කමල් ගුණරත්න විසින් අනුදුන් 6 ගජබා බලෑණිය යොදවන්නට තීරණය කෙරුණා. කොළඹුතුරේ ප්‍රදේශය ඉතා ඉහළ ජනගණත්වයක් සහ නිවාස රාශියක් සහිත ප්‍රදේශයක්. එම නිසා එහි සිදු කෙරෙන සටනක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නගරබද සටනක් බවට පත්වනවා මෙන්ම එහි සාර්ථකත්වය උදෙසා ෆිබුවා යන කෙටියෙදුමෙන් හැඳින්වෙන ෆයිටින් ඉන් බිල්ටප් ඒරියාස් නැතහොත් නගරබද සටන උපක්‍රම මැනවින් ප්‍රගුණ කළ යුතු වෙනවා. රිවිරැස මෙහෙයුම ලංකාවේ සිදුකරපු අනෙකුත් යුද මෙහෙයුම්වලින් ප්‍රධාන වශයෙන්ම වෙනස් වන හේතු කාරණාව තමයි මෙහෙයුම සිදු කරන්නට වුණ ප්‍රදේශ බොහොමයක් නගරාශ්‍රිත ප්‍රදේශවල. ඉතින් මාස කිහිපයකට පෙර සිටම පලාලි ප්‍රදේශය ආශ්‍රිත කරගනිමින් අපේ ත්‍රිවිධ හමුදාවන් බොහෝ පුහුණුවීම් ප්‍රමාණයක නියැලුණා මෙම නගරාශ්‍රිත සටන් සිදු කිරීම සඳහා. මා මේ රැඳී සිටින කොළඹුතුරු ප්‍රදේශයත් ඒ වගේ විශාල වශයෙන් ජනාවාසකරණයට ලක්වුණු ප්‍රදේශයක් කියලා ඔයාලා මේ දකින දර්ශනවලින් හොඳින්ම තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඒ අනුව අරියාලේ ප්‍රදේශයේ සිට බටහිරට හැරි 532 බලසේනාව කොළඹුතුරේ දක්වා ඉදිරියට ඇදුනා. එහිදීද ත්‍රස්තීන් විසින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කළ නමුත් ඉතා ඉහළ මානසිකත්වයකින් සිටි පාබල බලෑණිවල ප්‍රහාරය හමුවේ පසුබැස ගිය ත්‍රස්තීන්ට ඔවුන්ගේ සටන් සගයින් 100කට වඩා වැඩි පිරිසක් අහිමිව ගොස් තවත් 252 පමණ තුවාල ලබා තිබුණා. ඒ අනුව කොළඹුතුරේ ප්‍රදේශය යාපනය කලපුව දක්වාම අල්ලා ගන්නට ලැබුණ අතර ඒත් සමගින් වලිකාමම් කොට්ටාශය, වඩමාරච්චි සහ තෙන්නමාරච්චි යන කොට්ටාශ දෙකෙන් වෙන්කොට හුදකලා කරන්නද හැකියාව ලැබුණා. මේ නිසා ත්‍රස්තයින් සතුව පැවති සියලුම ගොඩබිම් සැපයුම් මාර්ග ඇහිරි යාපනයේ නගරයාවට කුඩා බිම් කඩකට කොටුවන්නට සිදු වුණා. නොවැම්බර් 24 යලිත් වරක්සිය ඉදිරි ගමන ඇරඹ වූ 532 බලසේනාව අරියාලේ නැගෙනහිර ප්‍රදේශයේ සිය සීමාවන් පුළුල් කිරීම සඳහා ප්‍රහාරය දියත් කළේ සන්නාහ සන්නද්ධ බලකාය හා එක්වෙමින්. මෙහි අරමුණු වූයේ චාව කච්චේරි ප්‍රදේශයේ සිට දිවෙන මාර්ග සියල්ල අහුරා දැමීමයි. එදින සිදු වූ සටන්වලදී හමුදාවේ 4 මියගොස් තවත් 23 තුවාල ලැබුවමුත් ක්‍රියාන්විතයේ අරමුණ සාක්ෂාත් කරගන්නට හැකි වුණා. කෙසේ නමුත් යලිත් ප්‍රතිසංවිධානය වූ ත්‍රස්තයින් එදින රාත්‍රී 10 පසුවෙද්දී හමුදාවේ ඉදිරි ආරක්ෂක පෙළ බිඳ නමන්නට දරුණු ප්‍රහාරයක් එල්ල කළේ තමන් සතු සියලු අවියායුධ යොදා ගනිමින්. රිවිරැස සේනාවන් ආපසු හැරවීමේ අටියෙන් වියත් කරන ලද මෙම ප්‍රහාරයට නායකත්වය දෙන ලද්දේ බාල්රාජ් සහ පොට්ටු අම්මාන් විසින්. එදින මධ්‍යම රාත්‍රියේද පසුවනතුරුම සටන් පැවතියත් හමුදාවේ ආරක්ෂක සංවිධානය බිඳලන්නට ත්‍රස්තයින්ට හැකි වුණේ නැහැ. යාපනයේ අර්ධද්වීපයේ දියත් වූ රිවිරැස මෙහෙයුමට ඉතා විශාල දායකත්වයක් ලබා දුන් ගුවන් හමුදාවට 1995 නොවැම්බර් 24 සුවිශේෂී දිනයක් වූයේ ගුවන් හමුදා ඉතිහාසයේ භාවිතා වූ මුල්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාව එදින සේවයට එක්වීම නිසාවෙන්. රුසියාවේ නිෂ්පාදිත MI-24 ගන්ෂිප්ස් 3 සමගින් ස්කොඩ්‍රන් ලීඩර් ජගත් රොඩ්‍රිගෝගේ නායකත්වය යටතේ ස්ථාපිත අංක 9 බලගණයේ එදින සිටම රිවිරැස මෙහෙයුමට සිය දායකත්වය ලබා දුන්නා. LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයේ යෙදී තිබෙන නොවැම්බර් 26 වන විට රිවිරැස සේනාවන් නල්ලූර් කෝවිල සමීපයටම පැමිණ සිටියේ එහි දකුණු දෙසින්. ලයින් ඩොග් ලෙසින් හැඳින් වූ අක්ෂයතෙක් බලය පැතරවීමත් සමගින් රිවිරැස මෙහෙයුමේ දෙවන අදියරද සාර්ථකව නිමාවට පත් වුණා. මේ වන විට යාපනය අර්ධද්වීපය තුළ ත්‍රස්තවාදීන්ගේ ඉරණම තීන්දු වී අවසන්ව තිබුණ අතර කුඩා බිම් කඩකට කොටු වී සිටි ත්‍රස්තයින් හට හමුදාවට භාරවන ලෙසට ගුවන් හමුදාවෙන් අත්පත්‍රිකා බෙදා හරිනු ලැබුවා. ඔවුන් අභිමුව ඉතිරිව පැවති තෝරා ගැනීම වූයේ යාපනයේ කලපුව හරහා වන්නියට පැන යාම හමුදාවට භාරවීම හෝ දිවිතෙක් සටන් වැදීම පමණයි. මෙහෙයුමේ මූලික අදියරේදීලත් අත්දැකීම් තුළින් මෙහෙයුමේ ගම්‍යතාව පවත්වා ගැනීමේ වැදගත්කම අවබෝධ කරගත් ඉහළ අණ දෙන්නන් ප්‍රතිසංවිධානය වීමට කාලයක් නොගෙන පසුවදාම මෙහෙයුමේ අවසන් අදියරට අවතීර්ණ වීමට තීරණය කළා.
නොවැම්බර් 27 වනදා පාබලයකක සිය ප්‍රහාරය ආරම්භ කරන්නට මත්තෙන් යාපනයේ නගරයේ ඊසාන දිග කොටසේ පිහිටි හඳුනාගත් රස්ත ඉලක්ක වෙත දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරන්නට ගුවන් හමුදාව කටයුතු කළේ අලුතින්ම සේවයට එක් වූ MI24 හෙලිකොප්ටර් යානාද භාවිතා කරමින්. එදින පාබල ඒකකයන් අවතීර්ණ වුණේ ඉතා බහුල වශයෙන් බිම්බෝම්බ සහ මරවුගුල් වලින් ගහන ප්‍රදේශයකටයි. 532 බලසේනාව චිරාතේරු බටහිරින් ප්‍රහාරය ආරම්භ කළේ නවලාර් මාර්ගයේ සහ දුම්රිය මාර්ගය අතරින්. ඒ අතර ගුවන් සංක්‍රමණික බලසේනාව අරියාලේ ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේ නල්ලූර් කෝවිල හරහා තිරුනෙල්වේලි ප්‍රදේශයේ රැකවල්ලා සිටින බටපිරිස් හා එක්වීමටයි. කෝවිල වටා භූමි ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් බිම්බෝම්බ වලලෑමෙන් සහ මරවුගුල් ඇටවීමෙන් හමුදාවෙහි කඩාවැදීම වලකාලන්නට LTTE උත්සාහ කර තිබුණා. එනමුත් විශ්මිත පාබල උපක්‍රමයක් අනුගමනය කළ ගුවන් සංක්‍රමණික බලසේනාව එදින නල්ලූරු කන්දස්වාමි කෝවිල් භූමිය මුළුමනින්ම සියාධිපත්‍ය යටතට ගත්තේ කෝවිලට කිසිදු හානියක් සිදු නොවීමට වග බලා ගනිමින්. ජාත්‍යන්තරයට අඳෝනාවක් ඉදිරිපත් කරන්නට බලා සිටි LTTE හිස් අතින් පසුබැස යන්නට සිදුවුණේ තවත් රස්තෙයින් 55 දෙනෙකු අහිමි කර ගනිමින්. එමෙන්ම හඳුනාගත් සතුරු ඉලක්කවලට පහර දෙමින් පාබල ඒකකවල ඉදිරි ගමන වේගවත් කරන්නට ගුවන් හමුදාව සහාය වුණා. පසුවදා වන විට යාපනය පලාලි මාර්ගයේ අදාළ කොටසද අත්පත් කර ගනිමින් ගුවන් සංක්‍රමණික බලසේනාව සිය ඉලක්කය සපුරා ගත්තා. නොවැම්බර් 27 වනදා LTTE වැදගත් දිනයක් වන්නේ මියගිය LTTE සාමාජිකින් සිහිකිරීම සඳහා සෑම වසරකම පවත්වන්නා වූ මහාවීර දිනය පැවැත්වීමයි. LTTE නායකයා විසින් එදින පවත්වන මහාවීර දින කතාව ලෝපුරා සිටින ඊලාම්වාදීන්ගේ දැඩි අවධානයට ලක්වන අතර මෙම වසරේදී වන්නිය තුළ රහසිගත ස්ථානයක හිඳමින් සිදු කළ එම ප්‍රකාශයේදී LTTE නායකයා පත්ව සිටි මානසික තත්ත්වය මැනවින් ප්‍රදර්ශනය වුණා. රිවිරස මෙහෙයුමේ සාර්ථකත්වය නිසා තක්කු මුක්කු වී සිටි ප්‍රභාකරන් සිය මහාවීර දින කතාවේදී මෙලෙස පැවසුවා. උපුටා ගැනීම. අද සතුරාගේ ආක්‍රමණකාරී යුද්ධයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇත. ඔවුන් තම උපරිම මිලිටරි බලය සහ ජාතික සම්පත් යොදවා යාපනය භූමිය ආක්‍රමණය කොට තිබේ. ශෙල්වැඩි වරුසාවලින් යාපනය නගරය සමතලා වී ඇත. මේ ආක්‍රමණයේ මූලික පරමාර්ථය වන්නේ යාපනයේ සංස්කෘතික දායාදයන් හා ආර්ථික සම්පත් විනාශ කොට අපේ ජනතාවගේ ජාතික පැවැත්ම මුලිනුපුටා දැමීමයි. ඔවුන්ගේ උපක්‍රමය වන්නේ දෙමළ නිජබිමේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රදේශය අල්ලාගෙන යාපනය මුදවාගත් බව ලෝකයට ප්‍රකාශ කිරීමයි. නමුත් චන්ද්‍රිකා ආණ්ඩුවේ මෙම උපක්‍රමය අසාර්ථක වී ඇත. තම ගම්බිම් හැරයමින් යාපනයේ ජනතාව පෙන්වා ඇත්තේ ආණ්ඩුවේ යුද්ධ ව්‍යාපෘතියට ඔවුන් තුළ ඇති විරෝධයයි. මෙයින් සිංහල ජාතියටත් ලෝකයටත් පෙන්වා ඇත්තේ කොටි සංවිධානයත් දෙමළ ජනතාවත් වෙන් කළ නොහැකි බවයි. උපුටා ගැනීම අවසන්. ප්‍රභාකරන් කෙලෙසින් පැවසුවද ජනතාව එම ගැටුම්වලට මැදි වූ ප්‍රදේශවලින් ඉවත් වූයේ හමුදාවේ ඉල්ලීමට ගරු කරමින්. එම නිසා හමුදාවේ ඉදිරිගමන වඩාත් පහසු වුණේ සිවිල් වැසියන් සටනට කොටුවීමෙන් ඇතිවිය හැකි උපද්‍රවයන් අවම වීම නිසාවෙන්. 4 ඊලාම් යුද්ධය අවසානයේ දක්වාම ද්‍රවිඩ වැසියන් ලක්ෂ ගණනක් සිරකරගෙන හිඳිමින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන්නට ප්‍රභාකරන් උත්සුක වුණේ LTTE යාපනයේදී උගත් පාඩම නිසා බව අප අමුතුවෙන් කිව යුතු නැහැ. යාපනයේ නගරය තුළ T-55 සන්නද්ධ රථ ක්‍රියා කරවීමද එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. මේ නිසාම එම කොටස අල්ලා ගැනීම සඳහා විශේෂ බලකා යොදවන්නට මෙහෙයුම යන දෙන්නන් ක්‍රියා කළා. එදින ඉදිරියට ගිය බටපිරිස් විසින් අක්කර 2ක පමණ මනරම් වපසරියකින් යුතු කිට්ටු අනුස්මරණ ළමා උද්‍යානය අල්ලා ගනු ලැබුවා. LTTE ඉදිරිපෙළ නායකයෙකුව සිට අභ්‍යන්තර බලාරගලයක ප්‍රතිඵලයක් ලෙස 1993 මරුමුවට පත් වූ සතාසිවම් ක්‍රිෂ්ණ කුමාර් නොහොත් කිට්ටු සිහිවීම සඳහා ඉදිකර තිබූ මෙම උද්‍යානය අරමුණ ද්‍රවිඩ දරුවන් ආයුධ අතට ගැනීම සඳහා පෙළඹවීමයි. ඉන්දීය සාමසාධක හමුදාවේ නල්ලා ගන්නා ලද යුද ටැංකියක් ඇතුළු යුද ස්මාරක ගණනාවක් මෙන්ම අලංකාර පොකුණු ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වුණා. නල්ලූර් ප්‍රදේශය ආරක්ෂාව තහවුරු කරමින් සිටි බටපිරිස්වලට නොවැම්බර් 29 වනදා අති සුකෝපභෝගී මාලිගාවක් වැනි දැවැන්ත ගොඩනැගිල්ලක් හමු වුණා. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස වශයෙන් තහවුරු කරගන්නට බුද්ධිංශ සමත් වුණා. ප්‍රභාකරන් විසින් දෙමළ ජනතාවට විමුක්තිය උදාකර දෙනවා යැයි පවසමින් ඔවුන්ව අපා දුකක හෙළමින් ගෙන ගිය වැඩපිළිවෙල මුළුමනින්ම ප්‍රෝඩාවක් බවත් උදෙක් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා දියත් කරන ලද්දක් බවත් ඔහු විසින් ගෙවන ලද අති සුකෝපභෝගී ජීවිතය මෙලෙස නිරාවරණය වීමෙන් පැහැදිලි වනවා. මහල් දෙකකින් යුත් මෙම නිවස
කරම් නැමැති රාජ නොවන සංවිධානයක් විසින් සැලසුම් කොට ඉදිකරන ලද අතර මරාගෙන මැරෙන කොටින් සඳහා LTT නායකයා විසින් අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේද මෙම නිවසේදී. 1995 දෙසැම්බර් පළවනදා 534 වන ස්වාධීන බලසේනාවට අයත් විශේෂ බලකා සහ කමාන්ඩෝ බලයනි විසින් කොළඹුතුරේ හරහා ඉදිරියට ගමන් කොට ගුරුනගර ජැටියතෙක් අල්ලාගන්නට සමත් වුණා. එමෙන්ම යාපනයේ නගරයේ පිහිටි ප්‍රධානතම බෞද්ධ සිද්ධස්ථානය වන අරියාකුලම්හි පිහිටි නාග විහාර පරිශ්‍රයේද හමුදාව අතට පත් වුණා. එදින ත්‍රස්තයින් 80 දෙනෙක් පමණ මරුමුවට පත්වෙද්දී රණවිරුවන් 25 දෙනෙකු දිවිපිදුවා. මේ වන විට යාපනයේ නගරයෙන් බහුතර කොටස විරෝධාර හමුදාවන් විසින් අත්පත් කරගෙන සිටි අතර ත්‍රස්තවාදීන් ඔවුන් සතුව පැවති අවියායුධ ඇතුළු බොහෝ දෑ රැගෙන යාපනයේ කලපුව හරහා වන්නියට පලා යාම ආරම්භ කර තිබුණා. ඒත් සමගම ත්‍රස්ත ප්‍රතිරෝධය ඉතා අවම මට්ටමකට වැටී තිබුණ අතර බටපිරිස්වලට පැවති එකම අභියෝගය වූයේ මරවුගුල් නිෂ්ක්‍රිය කරමින් ඉදිරියට ගමන් කිරීමයි. දෙසැම්බර් මාස 2 වනදා ගුවන් සංක්‍රමණික බලසේනාව තිරුනෙල්වේලි ප්‍රදේශයේ සිටද ස්වාධීන බලසේනාව කොළඹුතුරේ සිටද යාපනයේ නගර මධ්‍යතෙක් ගමන් ආරම්භ කළේ රිවිරස මෙහෙයුමේ 3 වන අදියරේ අවසානය කරා ළඟා වෙමින්. ඔක්තෝබර් 17 වනදායින් ඇරඹී දින 49ක් පුරා දරුණු සටන් ගණනාවක නියැලෙමින් දියත් කරන්නට යෙදුණා වූ අනවරත ප්‍රයත්නයක අග්‍රඵලය ජාතියට දායාද කරමින් එදින උදෑසන 10:30 පමණ වන විට රේඩියෝ යන්ත්‍ර හරහා බ්‍රිගේඩිය ජානක පෙරේරා එමතු භූමියේ සිටි අණ දෙන්නන් විසින් තමන් යාපනය කොටුවද අත්පත් කරගත් බව විජයග්‍රාහීව දැනුම් දුන්නා. කොළඹුතුරේ ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණි ස්වාධීන බලසේනාව ගුවන් සංක්‍රමණික බලසේනාව සමගින් එක්වීමෙන් යාපනය අර්ධද්වීපයේ වලිකාමම් කොට්ටාශය මුළුමනින්ම රජයේ පාලනයට නතු කරගනු ලැබුවේ සිහින ඊලාමයේ අගනුවරවන් යාපනය නගරයෙන් කොටි ත්‍රස්තයින්ව මුළුමනින්ම පළවා හරිමින්. රජයේ හමුදාවන් මෙලෙසින් යාපනය නගරයට අවතීර්ණ වූයේ 1990 සැප්තැම්බරේදී යාපනය කොටුව අතහැර දෙමීමෙන් පසුවයි. මෙලෙස හමුදාව අතට පත් වූ ප්‍රදේශ අතරට පන්නේ සපත්තු පාලම, පොදු වැඩ දෙපාර්තමේන්තුව, කච්චේරිය, ශික්ෂණ මහරෝහල, ඔරලෝසු කණුව සහ සෙමනේරියද ඇතුළත් වුණා. හමුදාව යාපනයේ නගරයට ඇතුළු වන විට සිවිල් වැසියන් බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා පිටත්ව ගොස් සිටි නමුත් එසේ පැනයාගත නොහැකිව LTT ප්‍රාණ ඇපකරුවන් බවට පත් වී සාන්ත මේරි දේවස්ථානයේ සහ සාන්ත පැට්‍රික් විද්‍යාල පරිශ්‍රයේ රැඳී හුන් 400කට අධික සරණාගතින් පිරිස හමුදාවේ ආගමනයෙන් ඉමහත් සන්තෝෂයට පත් වූ අතර ඔවුන් මහත් හරසරින් රිවිරස සේනාවන් පිළිගනු ලැබුවා. දෙසැම්බර් 4 වනදා යාපනය කච්චේරිය අටවා තිබූ කාලබෝම්බයක් පුපුරා ගිය නමුත් එයින් කිසිවෙකුටවත් හානියක් සිදු වුණේ නැහැ. පළමු රිවිරස මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් පසුව එම යුද ජයග්‍රහණය සංකේතවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා පෙළපාලියක් යාපනය නගරේ පැවැත්වුණා. එයට සහභාගී වුණු එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා විසින් යාපනයේ නගරයේ ජාතික ධජය ඔසවාලමින් එම ජයග්‍රහණය සංකේතවත් කරන්නට කටයුතු කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 46 වසරක ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් වූ යාපනයේ නගරය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීම සනිටුහන් කරමින් 1995 දෙසැම්බර් 5 වනදා ත්‍රිවිධ හමුදා පෙළපාලියක් පැවැත්වුණේ මේ සියලු කාර්යයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අයෝමය ශක්තියක් වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කර්නල් අනුරුද්ධ රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජෙරිද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් මොහන් සමරසේකර සහ ගුවන් හමුදාපති යාමාෂල් ඔලිවර් රණසිංහ සමගින් පොලිස්පති WB රාජගුරුද මෙම පෙළපාලියට සහභාගී වුණා. අනුරුද්ධ රත්වත්ත මහතා විසින් දොරයප්පා ක්‍රීඩාංගණය මැද්දේ ජාතික ධජය ඔසවමින් විජයග්‍රහණය සනිටුහන් කළ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් අදාළ ධජයන්ද යාපනයේ දිසාපති ටී ධර්මලිංගම් මහතා විසින් යාපනයේ ධජය ඔසවාලමින් මෙම විජයග්‍රාහී අවස්ථාව සනිටුහන් කළා. පසුවදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී රිවිරස මෙහෙයුම අවසන් කිරීම නිල වශයෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට දැන්වුවා. කොටි පොලිසි, උසාවි, බැංකු සහ පුහුණු විද්‍යාපීඨ සියල්ලක්ම විනාශ කර දැමූ හමුදාව යාපනයේ නගර මැද්දේ පොලිස් ස්ථානය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ යුද හමුදා බලසේනාවක් ස්ථාපිත කරමින් යාපනයේ නගරය ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශ අතහැර ගොස් සිටි වැසියන් ක්‍රමක්‍රමයෙන් නැවත සිය ජන්මභූමි කරා පැමිණෙන්නට වුණා. යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තු විසින් යුද්ධය නිසා අලාභහානියට පත් වූ පොදු ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ලහිලහියේ ආරම්භ කරන ලද අතර එම ප්‍රයත්නයට යාපනයේ ජනතාවගෙන් ලැබුණේ නොමඳ සහයක්.
බැංකු ඇතුළු සෙසු රාජ්‍ය ආයතනද ක්‍රමක්‍රමෙන් සිය රාජකාරිය ආරම්භ කරමින් ජනජීවිතයේ යථාතත්වයට පත්කිරීමට රජය වෙහෙස වුණා. රිවරැස මෙහෙයුමේ සාර්ථකත්වයට ගුවන් හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් ලැබුණු සහයද අතිමහත්. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක යාකොමඩෝ ජයලත් වීරකොඩිගේ නායකත්වයේ යටතේ F7 පුකාරා සහ සියාමා ෂෙට්ටි ප්‍රහාරක යානා වලින් ක්ලෝසියා සපෝට් සහ බැටල් ෆීල්ඩ් එයා ඉන්ටඩික්ෂන් යන මූලධර්ම ඔස්සේ සතුරු ඉලක්ක වෙත පහර දෙමින් මෙහෙයුම මුල සිටම පාබල සටන් ඒකකවලට සහය වූ අතර මෙහෙයුමේ අවසන් දින කිහිපයේදී MI24 හෙලිකොප්ටර් යානාද මෙම කර්තව්‍යට එක් වුණා. උතුරු නාවිකාඥාපති කොමදෝරු එච්.ආර්. අමරවීර සහ නැගෙනහිර නාවිකාඥාපති කොමදෝරු දයා සඳගිරි යටතේ නාවික හමුදාව වෙරළබඩ ප්‍රදේශවලින් සතුරන්ට සහායක බටපිරිස් සහ අවියායුධ ගෙනීම වළක්වමින් ලබා දුන් සහාය මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන ගිය සැපයුම් සේවාව ද අතිවිශිෂ්ටයි. වලිකාමම් කොට්ටාශි අල්ලා ගැනීමේ සටන්වලදී ත්‍රස්තයින් 2063 දෙනෙකු මරුමුවට පත්ව තවත් 6000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. හමුදාවේ රණවිරුවන් 493 දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරද්දී තවත් 3379 දෙනෙකු සටන් බිමේදී තුවාල ලැබුවා. රිවරැස මෙහෙයුමෙන් යාපනය අත්පත් කරගත් පසුව අවස්ථා ගණනාවකදී ඒ නැවත අත්පත් කරගන්නට LTTE කොතෙකුත් උත්සාහ කළද අප වීරෝදාර හමුදාවන් යුද්ධය අවසානයේ දක්වාම එයට කිසිදු ඉඩක් තැබුවේ නැහැ. එසේ වුවත් මෙලෙස ලැබූ සාමයේ අගය සහ වටිනාකම එලෙසින්ම දමිළ ජනතාව භුක්ති විඳේ දැයි සැක සහිතයි. අපගේ වීඩියෝ පිළිබඳ ඉක්මනින්ම දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.